सिरिलक असिदिसि सरसवि पिंडिम दोरिन दोरत दोर मडलावई पहाई तुंसी पहाई आरसी दोलहाई लोन वोल्ट के वो 10 500 लाल 8 10 4 हां उदय को अरे आटी हरी दे हरी ए मैं आर आरसी पोलतेल बोतल देख गिनावी ओव एक दाने तो पाम ऑयल बैरल එකට मन मन කරන්න ඕන වැඩ ඉතින් लाल කරලා හරිනවද ඉතින් මුදලාලි කියවනේ මගේ ගේ වගේ මගේ තන වගේ කියලා හිතාගෙන වැඩ කරන්න කියලා දැන් වෙන්දර කලවම් කරන්නේ කවුද लालद ममद मुदलाली होरी कलवं तम रेट मट पेट तीन मट दिन कलवं करें पोलतल बोतल दाने तीन कलिंग को मैं कलिंग बेटकली अरे सीता मुदलाली की कठिन ये तो हम कलवं करना हम नहीं नहीं सी जीवित कलवं करने के दाने इतना है गुड़ हाँ ये ना ये होंदा ही नहीं 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 पाम ऑयल में वीक के पोलतेल के ला पोलतेल में देखा कत कलम कर एक ला लापी होंदा ही नहीं होंदा ही नहीं ना मुदला लियो एक ने मम्मी बैठे करन आडुआ से अभी बोतल देखा कर कालो कर हानी वाली अरे गडोल टी कहला ना मांगे कुडू कली मन लावा गडोल कुडू टी ओ पेने रिंग हलाने की मुदला ओ देखा देख मन देखा हो रिंग हलानो डोलकुटी खालांट की मैं बिना बैठे कट दाई दी एकता हूं ना दी हां मेरी से कट दादानो पोटा कलंग करानो न वेला ए टिकक मुंदलाली एक मिनट ओ कलंग करला अरे बैठे टिक बलन अरे गोटी कर यहां पे यार मैं नहीं तो कलिन वैसोत एम अरे वाहले तीन गसल बैठे टिक ओ ये टिक वेली लाती नहीं गन्नद मुकट गेनावी ये बेटा नहीं नहीं वहिंडी से ले गसल बैठे टिक पाल हेड दानो ये हरी कोहिन दान के अनु को मुंदला अरे अरे गमित कोनी डाल दानो हां गस गस बैठे जान कोचर गनंद मुदलाली ओटिक दा मोने වැඩන්නේ කතා කරලා මේ ලාල් ඔය ඉක්මනට මේ ටිකර මේ වැඩ ටිකල අපි අර මේ දඹදිව වන්දනාව යන්න ලැහැත්තිලා ඉන්නේ මේ ළඟදී මේ නෝනත් එක්ක මේ ආ ඒකේ වැඩි අර අර ආවනේ අර 84000 පහම් පික්කම අර අර සංවිධානය කරනවා ඔව් වන් දුන 45 45,000ක් 45,000 නෙමෙයි රුපියල් 45ක් ඒක තමයි මන්ත මුදලාලිගේ හැටිට 45,000ක් දෙන්න පාට පේන්නවත් නැහැ මූ 45 ලියන්නත් අමතකුණා මේ අරකට මොකද කරන්න කියලා කියන මුදලාලි මට පෙලක් වෙලා මේ අරකට මේකට නෙමෙයි කවුරු ආවත් මේ හිස් අතින් යවන්න එපා මොනවා හරි දීලා යවන්න ඕනේ ඒක තමයි මං අහන්නේ ටික දැන් කට්ටම සහනවා ඇවිල්ලා මොනවාරි තියනවද කියලා කට්ටමස් නෙමෙයි කස්ටම අන්න යා ඔව් ටික hina වෙලා එයිම කතා කරනවා හරිද නිකන් මේ ඔව් කස්ටම ඔව් අර ලොකු කඩවල වගේ මම ආයිෆෝන් කියලා කතා කරන්න ඒක මොනවාරි ඇහුවාම ඒක නැත්තම් මම මොකද කරන්නේ නැහැ කියලා යවන්න එපා මොකක් හරි කිට්ටුවෙන් යන දෙයක් දීලා යවන්න ඒක පුළුවන් දැන් සීනි නැත්නම් හකුළු තියනවා කියයි ඉතින් ටොයිලට් পেපර් සිල්ලා ආවත් කවුරු හරි टॉयलेट पेपर्स लो सैंड पेपर्स तीनों ने दीला दान दे मारो ऐटा नहीं अने दोस्तर माते नहीं मैं मातुर उन्होंने इतना तने सैंड पेपर्स वाली मादीन ने दे बालान वे अहुना तो दान नहीं था क्योंकि यार ने मामा करांडा आदन वैड में पांडी तकान नौकर मट्टा में करांडा दीला वैड गोले अभी देरी टिया ना हरी नहीं तो मिनी सोचा ना आप देन नाटक में कटे हीरे यान वैड वोल्ट वो काउरू ने देना गात तो ते हम एक रारी मटार टॉयलेट पेपर्स लो हमें सैंड पेपर ना देने बे मगर देन මං ඉඳ ගන්නම් ඔය ඇහුණත් දන්නෙත් නැහැ මං ඉඳ ගන්නම් ඇවිල්ලා ආ අයිවන් අපේ දොස්තර මහත්තයා නේද අයිවන් ඉති ඔක්කොම ඉවරයි ඇහුණත් දන්නෙත් නැහැ අපි මොකුත් ඇහුන්නේ නැහැ නේද ඈ hina වෙන විදිහ නම් මොකුත් ඇහිලා නැහැ ඉතින් අයිවන් ඉතින් අපි ගෞරවයෙන් පිළිගන්නවා ඉතින් මේ අපේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහත්තයා මේ ඇවිල්ලා ඉන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා ඇහුණා නම් අපි කපෝ තියලා ඉවරයි ඊළඟට වාඩි වෙලා ඉන්නේ චන්දන ගුණවර්ධන මහත්තයා. ඇහුණා නම් ඒත් කපෝති රට පුරාම කියවයි ඕක. පළදා ඉතා විශේෂඥ කළමනාකරන උපදේශකවරේ නේද? දැන් ගෝලයා පුටුවේ වාඩි වුණාට පස්සේ ඉතින් ගෝලයා කියන්න බෑනේ නේද ලාල්? ගෝලයට වැහුණා නම් ගෝලයාත් එහෙම කියෝක. හොඳයි ලාල් කිව්වට මේ ජයලාල්නේ ජයලාල් රෝහණ ප්‍රවීණ සම්මානනීය රංගවේදී කතිකාචාර්යවරයෙක්. ඉතින් අයිබෝන් දරුණු පිළිගන්නවා. අපි පුංචි නාට්‍යමය ප්‍රවේශයක් ලබා දුන්නා. දැන් ඉතින් අමුතුවෙන් මාතෘකාව කියන්න දෙයක්වත් නැහැ කියලා මම හිතනවා. ඒ තරම් හොඳ කදිමට අපේ ගෝලයා රඟපාලම පෙන්නුවා. කියවෙන්න ඕන දේවල් ටික වෙළඳාම සහ මනුස්සකම ගැනයි කතා කරන්නේ. වෙළඳාම සහ මනුස්සකම ඒක තමයි මාතෘකාව. මම හිතන්නේ අපි අමුතු ප්‍රශ්නයක් අහන්න දෙයක් නෑ. මේ කියපු දේවල් වලින්ම අපේ වෛද්‍යතුමාට ප්‍රවේශයක් සපයන්න පුළුවන් සාකච්ඡාවට. ඔව් දැන් අපි බලන්න අවශ්‍යයි ලංකාවේ පිහිටුම අනුව අපි වෙළඳ මාර්ගවල ගුවන් මාර්ගවල කේන්ද්‍රස්ථානයේ පිහිටියට අමතරව වෙළඳ මාර්ගවල කේන්ද්‍රස්ථානයක පිහිටියේ. අපි ඇත්තටම මේක පිම්බීමක් හැටියට ලංකාව හඳුන්වන්නෙම මේ පිහිටුමේ තියෙන වැදගත්කම විතරක් නෙමේ. මේකේ අපිට දැන් අපි කොළඹ වරාය ගත්තොත් එහෙම මේ දකුණු ආසියාවේ තියෙන හොඳම වරාය. ඒ කියන්නේ මීටර 18ක් ගැඹුර නැවක් එන්න පුළුවන් එකම වරාය මේ ආසියානු කලාපෙම තියෙනවා. ඒ වගේම ලෝකේ මේ අර බොක්ස් ටයිප් ඒ කියන්නේ මේ විදිහේ වරායවල් තියෙන තුනයි. එතකොට අපි ස්වභාවික වරායක් තියෙනවා අපි අර පැත්තෙන් ගත්තාම තිරිකුණාමලේ. එතකොට හම්බන්තොට වරායක් තියෙනවා. එතකොට දැන් මේ ඔක්කොමත් ගත්තාම ලංකාවේ මේ පිහිටීමත් එක්ක වෙළඳාමට කදිම තැනක තියෙනවා. පිහිටුම අනුව සහ වරාය අනුව එය කර ගැනීම සඳහා අවශ්‍ය කරන දායකත්වයක් තියෙනවා. අනිත් පැත්තට ගත්තාම අපේ රට වාගේ 8 ගුණයක මුහුදක් අපිට අයිති. ඒක නිසා ඒ සාගර සම්පත් ගැන අපි වෙනම වටිනාකම් බලන්න ඕනේ. භූමියට ආපුවාම භූමිය වටිනාකම් කියලා බැලුවොත් එහෙම ලෝකේ හොඳම ධාන්‍ය වර්ග ටික තියෙන රටක්. එළවලු පළතුරු ලෝකේ වැඩිම විවිධත්වයේ තියෙන රටක්. එතනින් ඔබට ගියාම කුළුබඩු. කුළුබඩු කියන එක ඖෂධීය කුළුබඩු නිසාම තමයි මේ රට අල්ලගන්න නැත්නම් මේ රටේ විශාල වශයෙන් වෙළඳාම සිද්ධ වෙන්නට දායක වුනේ. එතකොට අපිට සම්පත් වලින් 90 පිරිසක් මේ රටේ. ඒ වනාට අපි ඔබතුමා එක්කම අපි කලින් වැඩසටහනක් කරා පරිස්සම සාර පිරිමැස්ම කියලා. එතනදී අපි වෙළඳාම කරාට අපි ධාර්මිෂ්ඨ වෙළඳාමක් කරපු જાතියක්. දැන් දෙවෙනි එක තමයි වෙළඳාම ඉතාමත්ම අභිමානයෙන් කරපු જાතියක්. දැන් ওই දෙක ගැන කතා කරනවා නම් ධාර්මිෂ්ඨ වෙළඳාම කියන එකේ අර වැඩසටහන කිව්වා වගේ මේ ගසේ බොහෝ ගෙඩි වැඳිදොඩන් තිබේ කිව්වහම ගෙඩි දෙකයි අපි බලන්නේ. ඒ කියන්නේ අපි අර හූරාගෙන කන ආකාරය ආකල්පයකින් සම්පත් පරිහරණය කරපු පිරිසක් නෙමේ. අපි අර කියනවා ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දන විශ්වාසා පරමාඥාති ඒ කියන්නේ අපි බෙදා හදාගත්ත මිනිස්සු අතර විතරක් නෙමේ. අහල පහල වැසියන් අතර විතරක් නෙමේ. සත්තු කුරුළු පාළුව කියලා කුරුල්ලන්ටත් කන්න දීලා එතකොට අපි අනිත් සත්තු කිසි කෙනෙක් මරන්නේ නැතුව ප්‍රාණඝාතයේ පන්සිල් පද පහ රකිමින් ප්‍රාණඝාතයෙන් තොරව අපි ආහාර නිෂ්පාදනය කළා. ආහාර සත්තුන්ටත් දීලා බුදුන්ටත් පූජා කරලා අපි සංඝ සමාජයත් අපි රැකගෙන එහෙම මේ පුදුම පිරුණු જાතියක්. හැබැයි එතන තිබ්බ දේ තමයි අපේ තිබ්බ සරලකම. අපි එහෙම සම්පත් තිබ්බා කියලා අපි අර අද තියෙනා වූ සංකීර්ණ ජීවිතේ නෙවෙයි කිව්වේ. අපි තාමත්ම සරල ජීවන ක්‍රමයක් කළේ. අපි වෙළඳාම කරේ ධාර්මිෂ්ඨව. වෙළඳාම ධාර්මිෂ්ඨව කරනවා කියලා කියන්නේ වෙළඳාම් කරන්නේ මොනවද කියලා අපි ගැන දර්ශනයක් තිබ්බා. අපි අයහපත් කර්මාන්තවල යෙදෙන්න කොයි වෙලාවෙත් ලෑස්ති නෑ. අපි යහපත් කර්මාන්තවල යෙදුනේ. යෙදෙන යහපත් කර්මාන්තයත් අපි කලේ වෙළඳාම් හෝ ඒ අනිකුත් භෝග නිෂ්පාදනය හෝ ඒ යහපත් කර්මාන්ත කරනකොටත් අපි දැක්කා ඒකේ යහපත් විදිහට තමයි මේ කටයුතු අපි සිද්ධ කරේ. එතකොට කාර්ය කිරිද්ද ඊට පස්සේ අපි ධනය ධාර්මිෂ්ඨව අපි ධනයක් උපයනවා. ඒ ධාර්මිෂ්ඨව ධනය උපයන එක ගැන කියනවා අර බඹරා රොන් ගන්නවා වගේ නැත්නම් වේයා තුබස බඳිනවා වගේ මෙවැනි උදාහරණ අපේ සමාජ පරිශ්‍රය තුළ තියෙනවා අපිට. එතකොට අපි ලාභයක් උපයනවා. ඒ ලාභයේ උපයන එක පාවිච්චි කරන විදිහත් අපි දැනගෙන හිටියා. සිංහලවාද සූත්‍රයේ තියෙනවා අපි උපයන ආදායමෙන් 4න් 1ක් වියදම් කරන්න, 4න් 2ක් ආයෝජනය කරන්න, තව 4න් 1ක් හදිස්සියකට ඉතුරු කරන්න. ඒ කියන්නේ අපි 4.1යි වේදම් කරන්නේ. ඒ තරම් අපේ ආදායම හොඳයි. ඒතර ආරෝග්‍ය පරමාලාභ නිසා අපි මේ උපයන කිසිදු දෙයකින් අපේ නිරෝගීකම අහෝසි වෙන දෙයකට අපි වේදම් කරන්නේ නැහැ. අපි කන අපි නිෂ්පාදනය කරපු ආහාරයක් වෙන්න පුළුවන්, අපි කරන වැඩක් වෙන්න පුළුවන්. හැම එකෙම තිබ්බේ අපේ නිරෝගීකම ආරක්ෂා වෙන්න, අපේ සන්තුෂ්ටි ආරක්ෂා වෙන විදිහට තමයි අපේ මේ පෙළ ගැස්ම තිබ්බේ. ඊළඟ හතරවෙනි කාරණය තමයි දැන් ඒ අපි උපයපු ධනෙ අපි ගොඩ ගහ ගන්න කියලාත් අපිට සංකල්පයක් තිබෙන්නේ. අපි උපයපු ධනෙ වියදම් කළේ කොයි විදිහට? ධාර්මිෂ්ඨව. ඒ කියන්නේ අපි ඒක වියදම් කරන එක පිළිබඳත් මූලික අපේ දැනුම් සම්භාරයක් තිබා. අපි වෙනුවෙන් වියදම් කරා, අමුදරුව වෙනුවෙන් වියදම් කරා, නෑදෑය වෙනුවෙන් වියදම් කරා, දානමාන පන්සල් ඒ සඳහා වියදම් කරා විතරක් නෙමෙයි, මළගිය ප්‍රාණකාරයන් සහ අනිකුත් මේ ප්‍රේතය වගේ ඒ වගේ අයටත් අපි දානමාන දීලා මේ වගේ අපි මේ අපේ භවභෝග අපි එකතු කරපු ඒ ආදායම අපි වියදම් කරා. එතකොට පේනවා අපි වෙළඳාමේදීම ගැනත් අපේ අතීත ඉඳලම සංකල්ප අපි ගත්තොත් එම ජාතක පොත ගත්තොත් එම පළවෙනි ජාතක කතාවම අපන්නක ජාතකය කියලා ගත්තත් ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් චරිතයක් හැටියට වෙළඳාමේ දෙන හැටි, ධර්මිෂ්ඨ වෙළඳාමේ දෙන හැටි. දැන් හිතලා බලන්න ඒ කතාව අපි ගත්තත් ගැල් 500ක් අරගෙන කාන්තාරයන් මැදින් වෙළඳාම කර යනවා. එතකොට කොච්චර මේකේ බැඳිච්ච මේ කාරණා තියෙනවද? අද ගැල් 500ක් අපි සෙල්ෆෝන් 500ක් දීලා යවුවත් අපිට මේකේ මේ කළමනාකරණය කරගන්න වාහන 500ක් එක දිගට තිබ්බත් දැන් ඔබතුමන්ලගේ ආයතන වලින් අර එක එකව එකතු කරන්න වාහන යනවනේ. වාහන 500ක් යනකොට හිතලා බලන්න කොච්චර කළමනාකරණ ප්‍රශ්න තියෙනවද කියලා. එතකොට හොර සතුරන්ගෙන් බේරාගෙන කාන්තාර මැදින් ගිහිල්ලා සම්පත් සීමිත සම්පත් උපරිමය පාවිච්චි කරලා ඒ කියන්නේ මොකද්ද පාවිච්චි කරන්නේ? ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව පාවිච්චි කරනකොට එතනදී ලෞකික ධනය ඉපැයීම ලෞකික ලාභය පමණක් නෙමෙයි බැලුවේ, ලෝකෝත්තර ලාභය. මෙන්න මෙතන තමයි මම දකින්නේ මේ බටහිර ලෝකයට අපි උගන්වන්න ඕනේ දේ හැටියට අපි හැම එකේම අරමුණු පිහිටවනකොට ලෞකික අරමුණකට සීමා වුණේ නැහැ. අපි හැම වෙලේම ලෝකෝත්තර අරමුණක් පිහිටවලා තමයි අපි කටයුතු ලෞකික ලෝකෝත්තර දෙලොවම ජය ගන්නා වූ ආකාරයේ ප්‍රඥාවත් තිබිලා ප්‍රඥාව පාරමිතාවක් හැටියට පුරමින් යන අරමුණකට සම්බන්ධ වෙලා තමයි අපි මේ කියන වෙළඳාම කියන දේ යෙදුනේ. වෙළඳාම ගැන දීර්ඝව අද දවසට ගැලපෙන විදිහට අපි ඉස්සරහට කතා කරමු. නමුත් ඔබගේ මාතෘකාව ගත්තොත් ඒ වෙළඳාම මනුස්සකමින් යුතුව කරන සංකල්පයෙන් පරිපූර්ණ අපි අද ඔබ දැන් පෙන්වනා වගේ මේ මිරිස් වලට ගල් කුඩු ටික මොනවාද? මේ ගඩොල් කුඩු ටිකක් දානවා නම් ඊට පස්සේ පොල් තෙල් ගැන මම වෙනම කතා කරන්නම්. ඒ ගැන දත්ත මගේ ළඟ තියෙනවා. පොල් තෙල් කියලා ෆාම් ඔයිල් නම් විකුණන්නේ. මේ අකුසලයක්ම තමයි කරන්නේ. මේක මේ භවයේ සමහරුන්ට පළ දෙනවා, මේ නැතත් අපිට ඉදිරියේදී පළ දෙන විදිහට තමයි. ඊට අමතරව අපි අනිත් විකුණන දේවල්, වෙළඳාමේ දෙන දේවල්, දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් වෙළඳාමේ යෙදීමේදී අපි අර අපි ළඟ තිබෙන මූලික සංකල්ප බැහැර වෙලා කටයුතු කරන්න. ඒකට හේතුව තමයි බටහිර සංකල්ප වලට යටත් වීම. අපි බටහිර සංකල්ප ගැන ඉස්සරහට කතා කරමු. ජයලාල් මහත්තයා ඉතින් හරි පළපුරුදු විදිහට මේ රංගපාලා පෙන්වන්නට මාත් හවුල්ුණා මුදලාලි හැටියට. අපි නවුව කරන්නේ නැහැ නේද? ජීවිතේ පුරුදු වගේ නිකන්. ඉතින් බලපුවම දැන් ජයලාල් රෝණ මහත්තයා රංගන ශිල්පීනේ. රංගන ශිල්පියෙ මොකද වෙළඳාම ගැන කතා කරන්නේ කියලා කෙනෙක් අහන්න උදේ. එතුමා රංගන ශිල්පියේ කතිකාචාරවරු එක වගේ හොඳයි. ඉතින් පාරිභෝගිකයෙක් නේ. පාරිභෝගිකයෙකුත් කතා කරන්න බෑ නේද? ඒක තමයි. අපි කියන්නේ වෙළඳාම සහ මනුස්සකම. මට අවසර දෙන්න අපි වෙලාව බලලා ඊට පස්සේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. වෙළඳාම සහ මනුස්සකම. ඒක තමයි මාතෘකාව. චන්ද්‍ර ගුණවර්ධන මහත්තයා දැන් වෙළඳාම සහ මනුස්සකම කියලා දැම්මනේ. ඔව්. මනුස්සකම කියලා මේක අමනුස්සකම කියලා එකක් තියෙනවා වගේ හිතෙනවානේ. දැන් මේ වෙළඳාම සහ අමනුස්සකම කියලා වගේ මාතෘකාවකුත් දාගන්න පුළුවන්ද කියලා කෙනෙක් අහන්නට තියෙනවා ගුණවර්ධන මහත්තයා. ඔව් ඇත්තටම මේ මම හිතන හැටි හොඳේ. මට හිතෙන්නේ ලංකාවේ වෙළඳාම් කරන 90%කට අමනුස්සකම තමයි තියෙන්නේ. 90%කට 10%ක් ඉන්න පුළුවන් ඉන්නවා. ඒ ඇත්තටම මේ විදිහට වෙළඳාම් කරන කට්ටිය ඉන්නවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. මම එක දවසක් පදවියේ ඉඳලා එනවා. ඒ පදවියේ ඉඳලා එනකොට පොඩි පොල්ලතු කඩයක් තිබුණා කැබිතිගොල්ලෑවේ. ඉතින් පහු වෙනකොට. ඉතින් අර බෙලිමල් කියලා තිබුණ නිසා මම නතර කරා. නතර කළා වාඩි වුණා. පොඩි ලෑලි බංකුවක් තිබුණා. ලෑලි බංකුවේ වාඩිලා ඉතින් ලැවරිය 4-5ක් තිබුණා. හැලප 2-3ක් විතර තිබුණා. වැලිතලප කෑල් 2-3ක් තිබුණා. යාට තනියෙන් එක ලිපක ඒ 100 කෙනෙක් ආපදානවා. දැන් ඉතින් මම ආප් දෙකක් තුනක් ඉල්ලගෙන කන ගමන් මම හැව කොහොමද බිස්නස් කරන්නේ දැන් වෙළඳාම් කරන්නේ අනේ මහත්මයා මට ඉතින් ගොවිතැන් කරගන්න බෑනේ මම ඒක නිසා මේ කඩයක් පටන් ගත්තා මම කිව්වා ඇයි කඩේ දැම්මේ මෙහි මිනිසුන්ට මේ ලුණු මිරිස් ටිකක් හොයාගන්න තැනක් නැහැනේ පොළට යන්න එපා සතියකට දවසක් කියලා කොහොමද මම ඉතින් ණයට එහෙම දෙනවද මෙන් ණයටම තමයි ගන්නෙ කිව්වා මම කිව්වා සල්ලි දෙනවද මේ කට්ටිය සල්ලි නොදී අරින්නේ නැහැ නේ මහත්මයා ඉන්දලා හිටලා එකෙක් නොදී අරිනවා ඒත් බැරි කමටමයි. දැන් ඉතින් මං කරවදේ මට ඉතින් මං සාමාන්‍යයෙන් එහෙම වුණාම ගන්න ඔය තියෙන දේවල් ටික ඔක්කොම ගන්නවම. මං ඉතින් අර ලැවරේ ටිකයි, හැලප ටිකයි ඔක්කොම ටික ගත්තා. මහත්තයා ඔක්කොම ගෙනියනවද? මං කූවා මං ගෙනියන්න තමයි ගත්තේ. අනේ අම්මේ දැන් ගමේ අයින්ට මං හැන්දෑවට තේ ටිකක් දෙන්නේ මොනවත් එක්කද? දැන් එයාගේ වෙලදාම. දැන් මං හිතුවා කීයක් විතර හම්බ වෙනවද දවසකට? රුපියල් 600ක් 700ක් වෙලඳන් වෙනවා මහත්තයෝ කිව්වා. දැන් මං ගණන් හදලා බලුවා ඉතින් 110ක් ලාභ තිබුවොත් එයාට දවසකට තියෙන්නේ රුපියල් 600න් රුපියල් 60ක් 70ක් නේ. ඒකට හැබැයි ඒ අපේ ගමේ වෙළඳ කරපු ඒ තාත්තා ඒ සීයා හරි සතුටින් ඉන්නේ. එයා හරි සතුටින් ඉන්නේ. ඇයි? ඒකට හේතු ටිකක් තිබුණා. මොකද්ද හේතුව? අපේ මාතෘකාව. එයා මනුස්සකමින්නේ කඩේ දැම්මේ. මනුස්සකම කිව්වේ එයා ගමේ මිනිස්සුන්ට අර ලුණු මිරිස් ටිකක් ගෙනහැල්ලා පොළට යන්නේ නැතුව ගමේ තියාගෙන විකුණන්න. ගමේ මිනිස්සුන්ට පහසුව සලසලා දෙන්න තමයි කඩේ දැම්මේ. ඉතින් මේක අපි තේරුම් අරගන්න ඕනේ. අපි ව්‍යාපාරයක් කරනවා නම් ලංකාවේ තිබුණේ ડોක්ටර් කියපු විදිහටම අපේ තිබුණේ අර සිටුවර සංස්කෘතියක්නේ. ඒ සිටුවරයා කියන එක්කෙනා පුදුමාකාර මිනිසෙක්. නිකන් වෙන්න බෑ. එයාට නිකන් ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. එයා නිකන් පාරමිතාවක් පුරනවා වගේ කැප වෙලා පුදුමාකාර විදිහකට ඒක කරේ. අපි පස්සේ වෙලා තිබුණ තින් එයා හදාගත්ත සුදුසුකම් ටික පස්සේ කතා කරමු. නමුත් අපිට උනේ පොඩි වැරද්දක් වුණා. ඒ වැරද්ද තමයි මේ අපි ඔය යටත් විජිත සමේදී හසන්ත යම් යම් දේවල් අපිට බොරුව කියන එක අපිට ගෙනහැලා දැම්මා. එකක් තමයි අපේ තිබිච්ච අර සිටුවරයා ව්‍යාපාරික සිටුවරයා මුදලාලි බවට පත් කළා. ඒ කියන්නේ මුදලාලි කියන වචනේම තේරුම මුදලට ඇලුණු පුද්ගලයා. දැන් සිටුවරයා කියන එකන එහෙම කෙනෙක් නෙමෙයි. මහා සම්භාවනීය ගෞරවනීය කෙනෙක්. මුදලට ඇලිච්ච පුද්ගලයෙක් හැටියට අපි එයාව අර අධ්‍යාපන ක්‍රමය විසින්, කතන්දර විසින්, ජනකතා විසින් එහෙම මතයක් දැම්මා. දැමීම නිසා අර ව්‍යාපාර කරන එක්කෙනා ඒ වගේ චරිතයක් බවට ටිකෙන් ටිකපත් කරා. පළවෙනි එක. ඊළඟ එක අපිට අධ්‍යාපන ක්‍රමය ආවනේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය. ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අපිට සම්පූර්ණයෙන්ම හැදුවේ එංගලන්තයට සේවය කරන පිරිසක් මිසක් ලංකාවට සේවය කරන පිරිසක් නෙමෙයි. ඒ අධ්‍යාපන ක්‍රමයේද, ඒ නීති ක්‍රමයේද, ඒ ගනුදෙනු ක්‍රමයේද, ඒ බෙදා හැරීම් ක්‍රමයේද සියලු දේවල්. ඒතකොට ඒ සියලු දේවල් නිසා ටික ටික අපි වෙනස් වෙවි තිබුණා. ඉතින් ඕක මම ওই මනුස්සකම නැති වෙච්ච හැටි වෙලඳාමේ මම පොඩි ලංකාවේ මෑත ඉතිහාසය හොඳේ 1950 මේ පිට ඉතිහාසයේ අර ටික වෙනම තියලා පොඩි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි 1977 දක්වා තිබිච්ච අපේ ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික ව්‍යාපාරික පදනම. ඊට පස්සේ 1977 න් පස්සේ 78 දී විවෘත ආර්ථිකය කියන එක හඳුන්වලා දෙනවා. ඒ විවෘත ආර්ථිකයෙන් පස්සේ එදා සිට අද දක්වා තියෙන වෙළඳ ආර්ථික සමාජ සංස්කෘතික පදනම. දැන් ඒක වෙනස් වුණේ. ඔක මහත්මා ගාන්ධිතුමා කියලා තිනවා ඔබේ ගෙදර පිරිසිදු වාතාශ්‍රය ලැබීමට හුලං වැදීමට දොර කවුළු විවෘත කරන්න. එහෙත් ගෙදර තියෙන බඩු බාහිර ආදී හුලඟට ගසාගෙන යන්නට ඉඩ නොදෙන්න කියලා. අපිට උනේ මොකද්ද? අපි දොරවල් ඔක්කොම ඇරියා. අපේ ගෙදර තිබිච්ච බඩු ටික ඔක්කොම ගහගෙන ගියා. අර විස බීජ ටිකක් විතරක් ගෙදර ඉතුරු නහුලඟට ගහගෙන ආපු. අද අපි පීඩා විඳින්නේ, අද අපි දුක් විඳින්නේ, මේ ලෙඩු කන්දක් හැදිලා තියෙන්නේ, මේ මුළු සදාචාරය පිරිහිලා තියෙන්නේ. එතන ඒ ක්‍රමවේදයකින් තොරව දැන් අපි හිතමු කියුබාවත් ටික විවෘත ආර්ථිකයට යනවා. චීනෙත් ටික විවෘත ආර්ථිකයට යනවා. සිංගප්පූරේ තියෙන විවෘත ආර්ථිකයක්. අපි ඒ ක්‍රමවේදයකින් තොරව අයාලේ යන ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කිරීම කියන එක. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මනුස්සකම ගිලිහිලා ගිහිල්ලා අමනුස්සකම අද අපිට එකතු වෙලා තියෙනවා. වෙළඳාමට මානුෂීය මුහුණුවරක් කියලා වුණත් අපිට දෙන්න තිබුණා මාතෘකාව. වෙළඳාම වැඩි. මනුස්සකම එක බර වැඩි. වෙළඳාම සහ මනුස්සකම කියලා වචන දෙකක්ම තියෙනවා. දෙක ගැනම අපිට කතා කරන්න පුළුවන්. ඔබතුමා අර සිටුවරයා සිටුතුමා ගැන අනේ පිටු සිටුතුමානේ මතක් වෙන්නේ අපි කාටත්. අනේ පිටු සිටුතුමා කියන්නේ මොනතරම් මහා දානපතියද? කරලා තියෙන වැඩ මේ මුදලාලි කෙනෙක් කියන්නේ නෑනේ. අනේ පිටු මුදලාලි මේක ඇදුවා මේ අනේ පිටු මුදලාලි ඇදුවා අමිතෝදන මුදලාලි මේක ඇදුවා ඒව කියන්නේ කවුරුවත්. ඒත් බලපුවාම මුදලාලි නම තමයි එක්තරා විදියකට අද අපි කිව්වා නම් එහෙම බලන්න මේ වචනේට අද ලැබිලා තියෙන තැන ඉන්න තැන අනුව පොඩි කඩේකන මුදලාලි මට පේටියක් දාන්න මුදලාලි කියලා පොඩි කඩේ මුදලාලි හැබැයි ඔය හැම තැනටම අපි මේ මුදලාලි මේක පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ වුණාට හසන්ත සමාවෙන්න අපි නවලෝක කොහොමද කියන්නේ ලංකාවේ හිටපු පළවෙනි කෝටිපති ව්‍යාපාරිකයෙක්. දාස මුදලාලි කියලා කිව්වේ. දාස මුදලාලි. ඒ අර ඒ අව탁ෂේරුවෙන්ම තමයි අපි ඒ සිටුවරු දිහත් බැලුවේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙන හැබැයි ඔය ව්‍යාපාරිකයා කියන්නේත් ඉතින් මුදලාලි මහත්තයාමනේ. ඈ දැන් ව්‍යවසායකයා ව්‍යාපාරිකයා ආදී වශයෙන් ටික බර සාර වචන දාලත් අපි මේ හඳුන්වන මේ පිරිස ගැනම තමයි අපි මේ කතා කරන්නේ. ඒක මෑත කාලේ එකයි මම සමා වෙන්න ඕනේ කරදර ගන්න. ඒක විද්‍යෝදය විශ්වවිද්‍යාලේ හිටපු සෝරත හාමුදුරුව තමයි ඒක කරේ. සෝරත හාමුදුරුව ඉස්සෙල්ලාම ලංකාවේ විශ්වවිද්‍යාලයක මේ ව්‍යාපාරික ඒ කියන්නේ අපි කතා කරන මාතෘකාව. හොඳ ආචාර ධර්ම තියෙන වටිනාකම් තියෙන ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කරන්න ඕන කියලා වාණිජ විද්‍යා අධ්‍යනාංශය කියලා එකක් පටන් ගත්තා. හාමුදුරුව තමයි පටන් ගත්තේ. වාණිජ විද්‍යා අධ්‍යනාංශය. ඒ වාණිජ විද්‍යා අධ්‍යනාංශය තමයි පස්සේ කාලෙක ওই වාණිජ කළමනාකරණ විද්‍යා පීඨයේ බවට පරිවර්තනය වුණේ. ඒ වෙලාවේ උන්වහන්සේගේ අදහස් අනුව තමයි ඔය අර ඒ උන්වහන්සේලාට හොඳ දැක්මක් තිබුණා. ඒ කියන්නේ මුදලාලි නැතුව ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කරන්න ඕන කියන තැනට ආවේ උන්වහන්සේගේ ඒ එතන තමයි මූලාරම්භය. ඊට පස්සේ තමයි අනිත් ඔය දැනට අද ටිකක් පොඩි ගෞරවයක් එන්නේ. අදත් ඉතින් ව්‍යාපාරිකයයි ව්‍යවසායකයයි කියන්නේ දෙන්නෙක්. ව්‍යාපාරිකයා කියන්නේ ව්‍යවසායකයාට ඇත්තටම එතුමාගේ දායකත්වයක් තියෙනවනේ කරන ව්‍යාපාරයට. එතකොට ව්‍යවසායකෙක් අපි ඇත්තටම බිහි කරන්නේ ව්‍යවසායකයෝ. එතකොට ව්‍යාපාරිකයෝ කියන්නේ ඇත්තටම ව්‍යවසායකයෝ නෙමෙයි. කියන්නේ අලුතෙන් දෙයක් එකතු කරපු කෙනෙක් නෙමෙයි තියෙන දේවල් විකුණන කෙනෙක්. මම හිතන්නේ සිටුවරයා කියන මාතෘකාව මේ ඔක්කගේම ගත්ත වටිනා සංකලනයක්. අපි අර මේ බණහන් යන ආරණ්‍යක උන්වහන්සේ ඇහුවා අපෙන් රාජසභාවේ සාමාජිකව කවුද කියලා. දැන් අපි හිතන් ඉන්නේ මේ රජය කෙනෙක් කියලා කියන්නේ බොහොම ඒකාධිපති පාලකයෙක් වෙන්න ඇති. කියන්නේ අපේ 1505 අපි යටත් වෙනකන් තිබ්බ තත්ත්වේ නෑ. රාජසභාවේ ඊට වඩා පිරුණු ගතියක් තිබිලා තියෙනවා. දැන් රාජසභාවේ ඉන්න අය තමයි රජතුමා. ඊළඟට අග්‍ර මහේෂිකාව. ඊළඟට මහ ඇමති. ඊළඟට මහ සෙනෙවියා. මහ සෙනෙවියා කියන්නේ ආරක්ෂා බලා ගන්න හමුදාපතිතුමා වාගේ. ඊළඟට සිටුවරයා. ඊට පස්සේ පුරෝහිතතුමයි රාජකීය වෛද්‍යවරයා ඉන්න පුළුවන්. ඉතින් අපේ කැබිනට් මණ්ඩලය වගේ ඒ බොහොම ඒ ඔක්කගේම එතකොට රජතුමා පල්දා ගන්න ඉන්න ඔටුන්න එතුමාට අවශ්‍ය නම් ඉතුරු සියලු දෙනාට විවෘතව කතා කරන ඔටුන්න ගලවලා තියෙන මෙතන තියෙන ඔය දෙපැත්තේ පීටිකාව එකේ තිබ්බට පස්සේ ඒ අයට රජතුමා යාළුවෙක් අය කතා කරනවා. නමුත් නැවත ඔටුන්න දාගත්තාම අන නිකුත් කරනවා. නමුත් ඒ අනට පදනම් වෙච්ච කාරණා එකතු කරනකොට අනට යටත් උන්නේ. ඒ කියන්නේ අද දවසේ භාෂාවෙන් කියනවා නම් ඩිස්කෂන් එක යනවා. ඒ කියන්නේ ප්ලෑනින් වෙලාවේදී අධිරාජ්‍යවාදී ගතියක් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඉම්ප්ලිමන්ටේෂන් එකේදී ක්‍රියාවේදනකොට එක්සිකියුටිව් එකේදී විධායකයේදී එතුමා ගත්ත තීරණ ක්‍රියාත්මක කිරීම පසුබට වීමකින් තොරව ඉතාමත්ම ඥානාන්විතව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට ක්‍රියාත්මක වෙච්ච නිසා දැන් අපි ගත්තාම මේ රටේ අතීතයේ රජවරු 179 දෙනයි. වැව් 36000ක් හැදුවේ කොහොමද? ඒක අපි ගත්තොත් එහෙනම් කොච්චර ලොකු මේ ව්‍යවසායකයක් හරි නැත්නම් කොච්චර ලොකු වැඩ. සියලු ඒ සියලු දේවල් કૃතිම දේවල්. නමුත් ඒක ස්වභාවයත් එක්ක එකට බැඳිච්ච. ඉතින් මෙවැනි දේවල් නිර්මාණය කිරීම සඳහා තිබ්බා වූ ඒ තාක්ෂණික දැනුම සහ ඒ ක්‍රිපු ක්‍රමවේදයන් සහදැමත උකහා ගන්නවා. ඒකට තිබිච්ච ධනය. ධනය. ඔව් ධනය ගැන කියද්දී ඉතින් හැම වැඩකටම ධනය මුදල් ඕනනේ. දැන් බලපුවාම දැන් බලන්න මේ වැඩසටහන. දැන් මේ දොරමඩලාවටත් අනුග්‍රහක බවතුන් ඉන්නවා. සාදර අනුග්‍රහය අහවලා කියලා අපි දාන්නේ ඕනෑම ප්‍රජා සත්කාරයක් වෙනත් දේවල් සමාජ සත්කාර නොඑක් දේවල් හොඳ දේවල් හැම දෙයකම අනුග්‍රහයක් ආයෙන් හරි සාදර අනුග්‍රහයක් ලැබුවා. දැන් ඉස්සර කාලේ වගේ ඒවා තිබුණ රූපాయని නැතුණ සාදර අනුග්‍රහය තපස්සු බල්ලුක වෙලඳ දෙබෑයෝ. නැත්නම් සාදර අනුග්‍රහය අනේ පිටු සිටුතුමා. ගැරි මොකක් හරි තමයි දාන්න නේද? එහෙම සමාගම් තමයි කාලේ තියෙන්නේ. ජලාලුරණ මහත්තයා මේ අවසරය දෙන්න අපේ විද්වත් මණ්ඩලයේ මේ ආචාර්ය හසන්ත මැතිතුමා මේ මට අද හරි සන්තෝසයි. මොකද පළවෙනි වතාවට මම ඉන්නේ මේ මණ්ඩලයත් එක්ක මෙතුමාලත් එක්ක. ඉතින් මට හරි ආසයි. එහෙම විවිධ විද්වතුන් හඳුනා ගන්න ලැබීමත් බොහොම සුන්දරයි. ඔවුන්ගේ අදහස් දැනගන්න ලැබිච්ච එකත් වටිනවා. මට හිතුණා මේ වෛද්‍යතුමා කිව්වත් එක අර මේ අපන්නක ජාතකයත් එක්ක බෞද්ධ ඉතිහාසයේ සාහිත්‍ය ඉතිහාසයේ වගේ තව හොඳ තැනක් තියෙනවා. ඔතනට එන්නේ මනුස්සකම මෙලඳාම කියන එක අද මාතෘකාව වෙලා තින්නේ අපිට කතා කරන්න. අමනුස්සකම වෙලඳාම තියෙන්නේ ඉඳන්නේ. සුදු තින්නේ කළුවින්දනේ. ඒ වගේ හොඳ තින්නේ නරකින්ද. ඉතින් මේ මනුස්සකමේ වෙළඳාම ගැන කතා කරන්නේ අමනුස්සකමේ වෙළඳාම තියෙන හින්දා මේක කච්චපොට සේරි වාණිජකින් නේද පටන් ගන්න. ඒක තමයි බෞද්ධ කතා ටිකත් අරගත්තාම බයිබලයේ තුනක් තියෙනවා මේ සුඳුරු කතා. එහෙම එක පැත්තකට යන්නම නරකයි මේ වාදී වෙන්න නරකයි. නමුත් ජීවිතේට ගන්න පුළුවන් ඊටාම හොඳ දේවල් ටික මේ උපදේශවල තියෙනවා. බෞද්ධ උපදේශයේ හරිම වටිනාගෙන දේවල් ටිකක් ජාතක කතා කොටසේ තියෙනවා. මාටින් වික්‍රමසිංහ මැතිතුමා මේ හරි අපූර්ව කතාවක් ලියනවා. කුමක්ද මේ ඔබ කැමතිද අවුරුදු 500ක අත්දැකීම් ඔබේ ජීවිතයට ගන්න? ජීවිතයට බෑනේ. අපි ඉන්නේ ටික කාලේ. එසේනම් ඔබට අවුරුදු 500ක අත්දැකීම් ලබා ගන්න ඕන නම් කරුණාකර ජාතක කතා පොත කියවන්න කියලා කියනවා. ඒක නිසා මං හිතුවේ ඔබ අපි අද තෝරාගත්තු මේ මාතෘකාවේ ඔය කොටසේ හොඳයි නරකයි දෙකම තියෙනවා. දැන් මනුස්සකම වෙලඳාම කරන අය තියෙනෝනේ. ඒකත් මෙතුමාත් කිව්වා දැන් මතක් කළා එක වෙලාවක. දැන් එහෙම වෙන්නේ දැන්නම් හරියට වෙන්නේ දන්නා දුරන කට්ටමස්ලාට නේ. කට්ටමස්ලා දන්නා දුරන කට්ටමස්ලාට කට්ටමස් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අව ડોක්ටර් ඔබතුමාටත් මෙහෙම වෙලා ඇති. දැන් අපි ඔක්කොම බඩුවක් මුට්ටුවක් ගන්න යනවනේ. මේ තමන්ගේ නිවෙස් වටා පිටාවේ පරිසරේ අපිව නිතර දැකලා පුරුදු මුදලාලි මහත්මයෙක් ඉන්න පුළුවන්. උදාහරණයක් අපි හිතුවා මාළු කඩේ අපේ ගෙවල් ගාව තියෙන මාළු ලෑල්ලේ එහෙමනේ කියන්නේ. එතුමා දන්නවා අපි එනකොට දන්නවා මාත්‍යට පොඩි මාළු නේද ඉල්ලන්නේ. පොඩි මාළු නම් අද නෑ මාත්‍යා. ඒ කියන්නේ මේ කට්ටමස්ගේ ඔක්කොම හැංගීම් පවා දන්නවා එයා. ඒ නිසා ඒ වගේ පාරිභෝගිකයෙක් ළඟට එනකොට ඉමින් අර වටපිට බලය ගන්න එපා කියන එක තමයි මේ. ඕම කියනවා ඉංගි. දැන් මන්න ජීවිතේට ආයි අහන්න යන්නේ ඇයි කියලා. මම දන්නවා. එතුමා එපයි කියන්නේ එතුමා අවංකවම දන්නවා මේ විකුණන මාළු යන අවුල්ම මාළු ටිකක් විකුණන්නේ කියලා. ඒවට නිතරේන කට්ටමස්ලට නෑ. නිතර දකින මහත්තුනට ඒ මහතයක්. අනිතාට පේන්නත් බෑන එක නොන්නේද කියාගෙන කෝ විශාලගේ අමි ගන්න 500 ඒවත් ඒ ඇස එයාගේ ව්‍යාපාරය කරන්නත් ඕන. නැත්තම් එයාගේ දූ දරුවෝ හදාගන්න ජීවත් වෙන්න බෑ. අද බත් වේල කන එකේ වටිනාකම ඒ වැඩ ටිකේ තියෙන. මෙන්න මෙහෙම කොටසකුත් තියෙනවා. එතකොට ඒ අවංක සහ මේ මනුස්සකමින් යුතු වෙලෙන්දමත් වෙන්නේ ලංකා සමාජයේ ඔන්න ඔය වගේ තැන්වල වැඩි. ජලල් මහත්තයා අපි වෙලාව පොඩ්ඩක් බලලාමුද? බලමු. सिरिलक ऐसी दिसी सरसावी पिंडिन दोरिन दोरत दोर मडलावई වෙළඳාම සහ මනුස්සකම ගැනයි අද දොර මඩලාවෙන් කතා කරන්නේ. මා දුරකථන අංක මතක් කරන්නම් 0112 545 0112 545 කියලා සටහන් කළත් වරදක් නැහැ. ඒ අංකයට කතා කරන්නට හැකියාව තියෙනවා දුරකථනෙන්. මේ ජයලල් මහත්තයා මේ මුහුණු පොතේ ඔව් Facebook එකේ දැම්මම මම මේ මාතෘකාමට සෑහෙන දෙනෙක් විවිධ අදහස් යෝජනා ප්‍රශ්න අවිලා තිනවා. වතේ හසරැල්ලක් නොමැති තැනැත්තා වෙළඳසැලක් අරඹිය යුතු නැත. ඒ කියන්නේ hina වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් ලාභ සිනා වගේ එකක් දන්නේ නැහැ නේද කියන්නේ. ජයලල් මහත්තයා ලාභ සිනා වගේම දැන් මේ මට මේ මතුනේ මේ වෛද්‍යතුමයි මෙතුමයි මේ पिलाट हिना देखला मुकद मे मगे प्रकाशे वैधिहारी एक मेले मेन दें तुम्हाला वै विद्यात्मक पैती कथा करना मत एक करला समाज विद्यात्मक पैते दाकिन कोट अभी कोट तुम पैत बल नोट वासी की मत हेतुना मी की लसन दे मन दाकिन मम मी हेतुआ अपे स्वामीन वहांसेला अपवाद किरीमी වැඩකොට සියයට 90ක් වෙන්නේ උපාසකම්මලා කියලා. භයානකයි මගේ ප්‍රකාශය. මම ඒක විස්තර කර පොඩ්ඩක් දිගාරින්න. ඇයි මේ ළඟදී එක්තරා දානයක් තියෙන වෙලාවක ඔය තාම ડોක්ටර් අපි ගම්වල සිද්ධ වෙන්නේ ඉතින් ගමේ මිනිස්සු එල්ලාර කේටරින් සර්විස් එකකින් එනවා නෙමේ ඔක්කොම නිකන් අත්තමට යන්නේ වැඩ කොටස. ඉතින් එක්තරා කාන්තාවක් ඉන්නවා එතුමිය මේ හයියෙන් කෑ ගාලා කතා කරපු ගමන් එක්තරා තැනක මම තැන කියන්නේ නැහැ කොයිද කියන්න ඕනේ නැහැ. ඒ කාන්තාව මේ පොඩ්ඩක් කටහැරලා අයයි කියලා ආපු ගමන් අනිත් ඔක්කොම සද්දන කර ඉන්නවා. බයටත් නෙමෙයි වැඩක් නැහැ කුණු කුඩා උස්සගෙන. එහෙමත් තියෙනවනේ නේද? ඉතින් ඒ කාන්තාවක් බහැලා මෙතන උයන කත පරිප්පු හරියෝ මොද්දක් හදන වෙලාව. ඉවලේ අය කැහ ගන්නවා. මේ මොකද්ද මේ වෙලාවේ තියෙන්නේ? මේ කවුරු හරි යන්නගෙන නැත මම දැන් තුන් හතර වතාවක් කිව්වා. කෝ මෙසි කැට තුන හතරක් ගේන්න. කවුරුද දන්නව මේ දකින්න අය? මම අපි කිව්වේ මොනෝසෝඩියම් ග්ලූටමේට් MSG කැට කිව්වහම මොනවද මේ දාන්නේ කියලා. ඔය සුප් වලට දාන්නේ. ඔන්න ඔය කැට තුනක් ගේන්න කියනවා. මොකටද මේ කාන්තාව කෑ ගන්නේ? හාමුදුරුවන්ට දෙන එක කටට රහට දෙන්න ඕන බං. තේරෙන්නේ නැද්ද? මේ කවුරුහරි ගෙනාවේ නැත්තම් මම මෝටර් සයිකලේ අරගෙන ගිහිල්ලා අරන් එනවා. හොඳේ. මං ඉන්න තැන එහෙමයි. දැන් බලන්න පාරිභෝගිකයත් අමනුස්සකම වෙළඳාම ඉල්ලනව නේද? මම බලන්නේ මේ පැත්තෙනුත්. ඇයි ડોක්ටර්? පාරිභෝගිකය ඉල්ලනව අමනුස්සකම. මේක දෙන්න. පෙලක් අය ඔය කොත්තු කඩෝල්ට ඇවිල්ලා කියනවා අහවල් කොඩු ටිකක් දාලා දෙන්න අපිට කටට රහට කන්න ඕන මහත්තයෝ. ඒකට ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අද දාලා තියෙනවා. අනබ්ගී භවනීය කුළුබඩු යොදා परिपू एनू चिकन रास कुलूबड़ चिकन रास मेम आई थिंक कॉपीराइट लीन आएगी प्रसाद हमें इतने धन नून पिली ज्ञाने पिली बंद प्रसाद वेन कैसे हो कुमको बिकुनला पारिभोगिके साली करागनो गेन तेन तमें मंकिता अमानुसवेलदा में मुल्म तेन इति मेक हरी සුන්දර අත්දැකීමක් එක්ක මම දෙන්නම්. සුගතපාල දිසිල්ව මහත්මයා සමග අද අපි අතර නැහැ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක්. එතුමා සමග මම 1990 ගණන් වෙනකන් 90 ගණන් වල මැද ජාතික තරුණ සභාවේ में नाट्य में अभिनयनक කමිටුවේ හිටියා. එතුමා මට විශ්වවිද්‍යාලයක් වගේ හොඳ දැනුමක්. එතුමාත් එක්ක අපි ඉස්සර තිබ්බ වැඩ තමයි දුර පළාත් වලින් නාට්‍ය දැම්මම තරුණයෝ ඉල්ලුම් කරලා දැම්මම පළවෙනි වටේ බලන්න අපි එහෙට යනවා. මේ තරුණයන්ට තියෙන සල්ලි මදිකමයි කොළඹට අරන් එන නාට්‍ය කණ්ඩායම තියෙන අපහසු මත අපි එහෙ යනවා. එහෙම ක්‍රමයක් තිබුණා ඉතිහාසයේ. මේක නිසා ජාතික තරුණ සේවා සභාවේ චරිත රත්නත් මහත්තයා හිටියට සභාපති තුමා එතුමා වාහනයක් දීලා තිනවා දැන් අපිට ගිහිල්ලා වටේම නාට්‍ය ටික බලලා එන්න. කාලයක් මංගල සේනානායක මහත්තයා ගියා. ඉතින් කෙසේ වෙතත් අපිට තිබ්බ දුර ගමනක් ගිහිල්ලා එන ගමන් ගම්පොළ හරහා එනවා. එනකොට සුගතපාල සිල්ල මහත්තයා කිව්වා ජයලාල් දන්නවද මම මේ දකුණේ ඒ උනාට වැඩිපුර හිටි ගම්පොළ. ඒයි අපේ තාත්තා මාව ගෙනත් දැම්මනේ උඹ හේටියොත් හැදෙන්නේ නැහැ කියලා ගම්බොල මේ ගෙනල්ලා දැමලු මාමා කෙනෙක් ගාවට මාමාට බේකරියක් තියෙන නිසා පන් හදන්නවත් පුරුදුයන් කියලා. ඉතින් මෙයා ඇවිල්ලා ඒ වැඩ පුරුදු කරලා ඒව මට අල්ලන්නේ නැහැ ජයලාල් කියනවා සුගතපාල මහත්තයා. කියනවා එහා පැත්තේ තියනවලු පොත් කඩයක් මේ उतन दिया बला बला इन अलू इन गम गेवल इतकोट इंग्लिश अध्यापन तीन दूर बला मे माँ मट की वालू मट मी कार्य मामी माम पोत्या दाने वेदील ओम गील पोत्का गील ये पोत की पूरा ओक्म गोडा की हरी लसन है बहुम गुणात्मक वटा पिटाव मामा के बेगी रीत पांग हदाने हरियट ठीक काली के पास गया हम मामा के पुते एक दीवण करके होटल कुत्ते बेकरिया तीन दंग इन दाने जयलाल अभी पोट यमुद बलाल मिन्न मे कैलतमें वाटी मंको यमको सर गीला गीला नवत्वा मे हरीता अरक विन्नति बेकरी गीला होंगे तोल गया गीगा माँ अर मनुष्य बेकरी में एक खड़ व्यापारी को सुगत कोहेद मे केला हुआ इधर पार पंदन का हरी वैडी එන්න එන්න ඉතින් කොහොමද කොච්චර කාලයකට පස්සේද ඉඳ ගන්න කියලා ඇතුළට ගිහලා ඉඳගත්තා. ළමයා ළමයා අර බීම් බෝතල් දෙකක් ගේන්න. ඔව් විදුල් දෙකයි. ඔහොම කිව්වා. මාත් බලලා හිටියා මමයි සුගතපාල සිල්වා මහත්තයයි. ඒතර මුදලාලි මහත්තයත් ඉන්නවා. මේ දැන් බීම් බෝතල් දෙක ගෙනා විදුල් දෙක තිබ්බා. සුගත මහත්තයා ඇහුවා තව ඉදුරක් එපා බීම් බෝතලයක් නැත්තත් කමන්න තව ඉදුරක් ගන්න කියන්නේ මොකට සුගත කියලා ඇහුවා. ඒති ඔයාටත් අපි බොමු තුන් දෙනා සි මගේ බල්ලවත් ඔය බොන්නේ එයාගෙම කඩි එයාම විකුණන බඩු යම් කිසි පැණි බීමා මගේ බල්ලවත් ඔය බොන්නේ ඒකව මම ප්ලේන්ටියක් බොනු හැරෙන්න මේ හොඳ තේකොළ දිනවා ඒකුවා හරිම මරුනේ. ඒ කියන්නේ වෙලෙන්දා දන්නවා මේක. දැන එයාගේ වෙලඳාම කරගන්න ඕන හින්දා එක කරගන්නවා. නමුත් හරි කෙනෙක් ආවම ගනුදෙනු කරන විදිය මේක දෙවිදියක් මේ ඔක්කොම. ඔය ෆැනි බීම ගැන දැන් අර කලාව ගැනම කිව්ව නිසා මේ ලයිනල් ෆර්නන්ඩ් මහත්මයාත් කලාවට මේ සෝමලතා සුබසිංහ මහත්මියගේ මේ මහත්යානේ එතුමා මම එංගලන්තේ ඉන්නකොට අපේ ගෙදරත් එහෙත් ආවා මේ සුබලා සුබසිංහ මහත්මයාත් එක්කම. එතුමා තමයි කියන්නේ දැන් ඔය මම අර පැණිබීම ගැන කතා කරනකොට කියනවනේ පැණිබීම සුදුසු නෑ කියලා කතා කරන හින්දා ඔක දැනගෙන කියනවා දැන් ඉස්සර අර වෙඩින් එකකට එහෙම ගිහිල්ලා අර මේ එනකොට අර ටොනික් කඩනවා කියලා ඔය බෝතලයක් කැඩුවොත් මිස නැත්තව ඡන්දේ ඉල්ලන් එන කෙනෙකුට හරි කාටරි ටොනික් බෝතලයක් කියලා ඒ බෝතලේ බොහොම වටිනාකම ඔරෙන්ජ් බාර්ලි කියලා තමයි ඕක. ඒ කියන්නේ පොදුවේ පාවිච්චි උනේ නෑ. මේක අපි බොහොම කලාතුරකින් පාවිච්චි වෙච්ච දෙයක්. ඒක නමුත් පසු කාලීනව මේ අපේ තියෙන දැන්වීම් කලාව අරමව නිසා මේක බහුතරයක් දැන් ජනතාවට සමහරවට දැන් කණ්ඩත් අර මේව නැතුව කණ්ඩ බොණ්ඩ බෑ කියන තත්ත්වෙටම මේ බීමයන් ගිහින් තියෙනවා. ඉතින් ඒක තමයි අර කියමනක් ළඟදී කියන්නේ ලෝකේ හොඳම පානයන් තමයි මව්කිරි වතුරයි නැත්නම් ජලය. අපි නම් කියන්නේ පැන් කියලා. එතකොට නමුත් ලෝකේ ජනප්‍රියම පානය ඔය තුන එකක්වත් නෙමෙයි. ජනප්‍රියම පානය වෙන්නේ කොලා පානයන්. එතනින්ම පේනවා අපේ ප්‍රඥාව කොච්චර මොට කරලා විඥානය කොච්චර මොට කරලා මේක කරනවාද කියලා. මේක අපූර්වම දේ ඔබ කිව්වා වගේම අර මගේ බල්ලවත් බොන්නේ නැහැ කියලා කිව්ව හින්දා ඔය කියපු කාරණේ සම්පූර්ණ නැත්නම් අපේ දියත් මේ ළඟදී අරන් ඉන්නවා මේ බලු පැටියකින්. ඉතින් අර මේ බෙට් ළඟට නැත්නම් අර පශු වෛද්‍ය මහත්තයා ළඟට අරන් ගියාම එතුමා කියනවා මේවා දෙන්න එපා දැන් සෝසේජස් දෙන්න එපා. මේ මේ ඔව් ඒ පැහැදිලි කරලාම කියනවා මේ චොකලට් ಜಾති මේ ಜಾති දෙන්න එපා කියලා. ඒ ටික ඉතින් අපේ ළමයි කනවා. හැබැයි අපිට මේ බල්ලට දෙන්න තහනම්. එතකොට ඒ කියන්නේ බල්ලා නැත්නම් මේකෙන් විනාශයක් වෙනවා කියලා. ඉතින් ඒකෙම පේනවා මේ පානයන් මොකට බොනවද කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම යුනිසෙෆ් සංවිධානයක් අපි වැඩසටහනක් කරගෙන යනවා වෝටර් ෆ්‍රෙන්ඩ්ලි ස්කූල් ඉනිෂියේටිව් කියලා. ඉස්කෝලවල ළමයින්ට වතුර බොන්න පුරුදු කරන්න වෙලා තියෙනවා. මේක ලංකාව විතරක් නෙමෙයි. ලෝකයේ තියෙන ගැටලුවක්. ඒ කියන්නේ වතුර බොන්න කියන එක. ඉතින් මේ කෙනෙක් ආයි වතුර බොන්න කියන්න ඕනේ. වතුර ප්‍රමාණය ගැන කියනවා. ඔබ දකින්න ඇති මහජන බැංකුවත් එක්ක මම වැඩසටහන් කීපයක් කරා. මේ වතුර බීම ප්‍රවර්ධනය කරන්න ළමයි වතුර බොන්නේ නැහැ. අනිත් එක වතුර බොන්නේ නැති වෙච්චාම එන ලෙඩ රෝග බහුතරයක් තියෙනවා. දැන් අපි මේ කොරෝනා වෛරසයට මොකද්ද ලෝක සෞඛ්‍ය සංගධානයේ පළවෙනි ඉල්ලීම? හොඳින් වතුර පානය කරන්න. දැන් වතුර පානය කරන්න කියන්න වෙලා. එතකොට අනිත් පැත්තට දැන් ජයලල් මහත්මයා දැන් අපි ගත්තාම ආහාර නිෂ්පාදනයේට අපි වසවිස ගහනවා. දැන් ඒ වෙලඳාමට අපි තේ වතු තේ කියන වෙලඳාමටත් අපි ඒ ගහන වසවිස දැන් ලංකාව ගත්තාම මේ ගංගා ටික අරියව විහිදෙන්නේ. එතකොට මේ ඉහළ තේ වාගේ දේවල් වැවෙන කලාපවල වතුර වලට මේ කියන වසවිස ගහපුවාම ඒ ගස් වැවීම කෙසේ වෙතත් මේ වතුර ටික ලංකාව පුරා මේ අපි දැන් බොන කැලණිගඟේ වතුරේ ඉඳලා මේ දෙන වතුර එකේ ඉඳලා මේකේ විස බීජ ටික නන්නේ ඔක්කොම ඒ ටික නම් විනාශ කරන්න අපි දන්නවා. හැබැයි ඒ ජල සම්පාදන මණ්ඩලය වෙනවා. නමුත් මේකේ වසවිස ටික එහෙමම තියෙනවා. ඉතින් අර ඔබතුමා මේ කලාවත් සම්බන්ධ කරන එකපාර මාම අරන්න නෙමෙයි. පොඩ පොඩ මැරෙන්න තමයි මේ දීලා තියෙන්නේ. මේ ඒ කියන්නේ දැන් පිළිකායෙන් වැඩි වෙන එකට මිනිස්සු අහනවා. අයි දන්නේ මෙච්චර පිළිකා කියලා. ඉතින් පිළිකා දන්නේ නැත්තේ නෑ දන්නවා මේ බොන වතුරේකින්ද. ඒක නිසා අපිට නිදහස තියෙන්න ඕනේ මේ රටේ ඊළඟ පරම්පරාවට හරි වතුර ටික බොන්න. ඉතින් ඒක නිසා මේ කියන මනුස්සකම නෙමේ වෙළඳාමේ අමනුස්සකම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඔය වෙළඳාම ගැන අපි කතා කරනකොට ඒ අමනුස්සකම කියන එක තමයි බටහිර ලෝකයේ වෙළඳාමට දීලා තියෙන මූලික අවශ්‍යතාවය. අපේ මං අර මුල් පටන් ගන්නකොට කිව්වේ අපේ තියෙන්නේ මේ මනුස්සකම. ඒ කියන්නේ වෙළඳාම කියන එක අර සිටුවරයක් කියලා අපගේ මූලික හරයත් එක්ක අපිටත් සෙතක් සලදාගෙන අන් අයටත් සෙතක් සලසා ගන්නා වූ බොහොම මේ වැදගත් වැඩසටහනකට තමයි ව්‍යාපාරිකයා නැත්තම් අපි මේ සිටුවරයන් එහෙම නැත්තම් මේ වෙළඳාම යෙදුනේ. මේ වෙළඳාම තමයි අපි අද සම්පූර්ණ අනිත් පැත්ත හරවල කරන්නේ. ඉතින් අර වෙළඳාම අපිට කරන්න බැරි කමක් නැහැ. ධාර්මික වෙළඳාම, කල යුතු වෙළඳාම මොනවද කියලා බුදුදහම කියලා දීලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන මේ ආගම් දර්ශන ඇසුරේ මේක වර්ධනය වෙලා තියෙනවා. හොඳ සත්චාරිත්‍ර, ආචාර ධර්ම කියලා දීලා තියෙනවා. හැම ආගමකම තියෙන වටිනා දේවල් මේ මිනිස්සුන්ට වහකවන්න එපා කියන එක කියලා දීලා තියෙනවා. කෙනෙකුට තව කෙනෙකුට අහිතක් ඇති කරගන්න එපා, නරකක් කරන්න එපා කියන එක, අයහපතක් කරන්න එපා කියන එක හැම තැනම කියලා දීලා දෙන බුදුදහම තදින්ම ඒ කාරණාව කියලා දීලා තියෙනවා. කරන්න ඕන මොනවද, නොකළ යුතු මොනවද කියලා පැහැදිලිවම කියලා දීලා තියෙනවා. ඉතින් වෙළඳාම නරකයි කියන්න නෙමෙයි මේ දොරමඩලාව සංවිධානය කළේ. ඒ වගේම අපි හිතාමතා කවුරුවත් විවේචනය කරන්නටවත් පහර ගහන්නටවත් එහෙම අදහසකින් නෙමෙයි. හැබැයි කවුරු හරි මේ ටික ප්‍රසිද්ධිය කතා කරන්නත් ඕන. මේ සෝබාදහම පරිසරයක ගැළපීලා යන ක්‍රමයක්. ලෝකේම වසංගතයකට ගොදුරු වෙලා ඉන්න වෙලාවක අපි ගැන ආයෙ හිතන්න වෙලා තියෙන වෙලාවක මේවා කවුරු හරි කතා කරන්න ඕනේ. එහෙනම් කවුරුවත් වරදවා හිතන්න එපා. මේ හිතාමතා පහර ගහන්න, විවේචනය කරන්න මේ ඉලක්ක කරගෙන කරනවා කියන අදහසින් එක පොදු කතාබහක්. වෙළඳාම සහ මනුස්සකම. චන්දන ගුණවර්ධන මහත්තයා. ඔකට ડોක්ටර් කීපයකටම පොඩි දෙයක් කියන. දැන් අපි උඟාක් වෙලාවට දැන් ලංකාවේ තියෙන ආකල්පයක් තමයි පිළිගැනීමක් තමයි බිලීෆ් එක, විශ්වාසයක් තමයි මේ බිස්නස් කියන්නේ බිස්නස්. ඒක එහෙම යන්න ඕනේ. බුද්ධ ආගමට අනුව බිස්නස් කරන්න බෑ. පංචශීල ප්‍රතිපත්තියට අනුව කරන්න බෑ. දැන් ඔය සංකල්පය තමයි අපිට මෑත කාලයකදී ආවේ. දැන් ඔය එකක් තමයි ඔය අපේ ජයලල් මහත්තයා කියපු දෙයට හේතුව තමයි අපි මම ඔකට පාවිච්චි කරන වචන තමයි මේ මිනිස්සුන්ව රවට්ටලා තියෙන. ඔකට කියන්නේ අපි ස්මාර්ට් මැනිපියුලේෂන්. කියන්නේ සුන්දර විදිහට මිනිස්සු නිකන් අර සරල හොඳම ක්‍රමය කියනවා අන්දලා තියෙනවා. ගොනාට. අන්දලා තියෙනවා. ඒකට කියන්නේ ස්මාර්ට් මැනිපියුලේෂන් කියලා. මම පාවිච්චි කරන වචනයක් හොඳේ. ඒතර ඒක ගත්තාම වෙන්නේ මිනිස්සු හිතනවා මේක තමයි හරි. ඒක තමයි හරි සුන්දරයි. කඩේට ගිහිල්ලා ඔය එක එක જાති දාපු ෆ්‍රයිඩ් රයිස් එකක් අරගෙන අර බෝතලයක් අරගෙන කන එක නිකන් ඒක නිකන් වීරයක්. ස්මාර්ට්. ඒක තමයි ස්මාර්ට් මැනිපියුලේෂන් කියන්නේ. දැන් ඕක ජපානයේ හිටියා කසියෝ ඉනමෝරි කියලා ජපානයේ හිටපු පළවෙනි පෙළේ කෝටිපති ව්‍යාපාරිකයා. දැන් මේ බුදුදහම ගැන කියනකොට මේක මතක් වුණේ මට. දැන් එතුමා අවුරුදු 7 දී පන්සලට ගියා. පන්සලට ගියන් හාමුදුරුවෝ කියා දුන්නා මේ ජීවත් වෙන හැටි, වැඩ කරන හැටි ඉනමෝරි. එතකොට ඊට පස්සේ උනේ මොකද්ද මේ දැන් මෙයා වැඩි ඉගෙන ආවා දෙවන ලෝක යුද්ධයට හම්බුණා පවුලේ මට මතක හැටියට 7 දෙනෙක් හිටියා. ඔකෙන් 3 දෙනෙක් විතර මැරුණා. ලෙඩ හැදිලා. මෙයාගේ ජීවිතේ පටන් ගත්තේ පාරායිනේ. කඩදාසි බෑග් හදලා. හැබැයි හැමදාම හාමුදුරුවන් කියා දුන්න අර ව්‍යාපාරික රහස තියෙනවනේ. ඒක එයාගේ හිතේ වැඩ කරනවා. දැන් හැබැයි එයා ඉගෙනගෙන රසායන විද්‍යාව උපාධිධාරියෙක් වුණා. ඊට පස්සේ රස්සාවකට ගියා. රස්සාවකට ගියාම ඒ ටයිල් කම්පැනි එක තමයි රස්සාව හම්බුනේ. ටයිල් කම්පැනි යන්නේ මේ අර හාමුදුරුවෝ කියා දුන්න දෙයට පටහැනි එකක්. දැන් මෙයාට ඉන්න බෑ. මෙයා මොකද කරේ අස්සෙලා ගියා. අස්සෙලා ගිහිලා එයා බිස්නස් පටන් ගත්තා. බිස්නස් පටන් අරගෙන ජපානයේ ඉන්න පළවෙනි පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණා. එයාගේ මූල ධර්මය තමයි එයාගේ ව්‍යාපාරවල සියලුම කාර්යයන් බුදුරජාණන් වහන්සේගේ කාර්යයන් කියන එක. ඒ අනුව තමයි එයා කියොසීරා කියන සමාගම හැදුවේ. ඒ අනුව තමයි ජපන් එයාලයින් හැදුවේ. එයා තමයි පූජි හාමුදුරුවොත් එක්ක එකතු වෙලා පූජි බැංකුව හැදුවේ. හදලා දවන්ත ව්‍යාපාරිකයෙක් වුණා. ඊට පස්සේ එයා තීරණයක් කළා තුන අවුරුදු 60 දී මහාන වෙන්න යනවා කියලා. නමුත් මහාන වෙන්න යන්න එයාට ඉඩ දුන්නේ නැහැ පුතාලා. දුවලා ඊට පස්සේ 65 දී ගියා. 65 දී ගිහිල්ලා ජපාන් එයාලයින් එක බංකොලොත් වුණා. බංකොලොත් වුණාම ආය හාමුදුරුවෝ ගෙනාවා. ඒක අර විදිහට ආය ප්‍රොෆිටබල් කම්පැනි එකක් කරන්න. ඉතින් ඔය ගැන ජපානයේ පොතක් ලියලා තියෙනවා. ඒ සිද්ධි ටික ඔක්කොම එකතු කරලා ජපාන් ව්‍යාපාරිකයා කියන එක්කෙනා ලෝකේ ඉන ජපාන් බෞද්ධ ව්‍යාපාරිකයෝ 35 දෙනෙක් අරගෙන ඒ කට්ටිය කොහොමද මේ ඔය අපි කියන සිටුවර සංකල්පය කියන එක ජපාන් ව්‍යාපාරිකයා අනුගමනය කරේ කොහොමද? ඒ කියන්නේ හොරකම නැතුව, බොරුව නැතුව, මිනිස්සු රවට්ටන්නේ නැතුව. එයත් සතුටු කරලා තමන් ලාභ ලබන හැටි. ඒක මේ ලංකාවේ අපි එදා ඉඳලා කරපු ක්‍රමේ. ඒකට අපි දැන් උනේ මම අර අතෙන් තෙන්නම් අර දෙවෙනි පියවරට අපි 78 දී අපි කරගත්ත දේ තමයි අන්න ඒ හර පද්ධතියට පහර දුන්නා. ඒ හර පද්ධතියට තමයි පහර දුන්නේ. ඊට පස්සේ මොකද උනේ? අපි ඕනම දෙයක් සල්ලි හම්බ වෙනවා නම් ඕන දෙයක් විකුණන මට්ටමකට ගෙනාවා. ගෙනහැල්ලා එනකොට දැන් අපි කතා කරාට හසන්ත මනුස්සකම ගැන කඩේකට ගියොත් අද වෙනකොට මනුස්සකමට විකුණන්න කිසිම දෙයක් නැහැ. ඒක තමයි මගේ අදහස. කිසිම දෙයක් නැහැ. සියලු දේ මම පොන්ජ උදාහරණයක් කියන්නම්. දැන් මම සාමාන්‍ය උදේට සත්තුන්ට කෑම දෙනවා. මම එක තැනකින් හාල් ගෙනහැල්ලා උයනවා. ඒ හාල් ඇරෙන්න සත්තු සාමාන්‍ය හාල් වල බත් කන්නේ නැහැ. අපි කනවා. අපේ ගෙදර ඉන්න පූස පැටියා ඌට කිරිපිටි දුන්නම් ඌ කිරිපිටි බොන්නේ නැහැ. මම බොන්නේ නැහැ. හැබැයි ලංකාවේ කිරිපිටි බොනවා. ඌට එලකිරි ටිකක් ගෙනත් දුන්නාම පොඩි කාලේ පන්සලට ගෙනත් දාපු පූසපැටියෙක්. ඌ ඒ ටික බොනවා. කිරිපිටි දුන්නාම බොන්නේ නැහැ. එතන ඉඳලා බලන්න වෙච්ච දේ අපිට අම්මා දරුවට දෙන කිරිපිටි දෙන්න කියලා මම කියන්නේ මිනිහා කියන සතා කිරිපිටි බොන්න ඕන සතෙක් නෙමෙයි. අම්මගේ කිරි බොනවා. ලෝකේ කිසිම සතෙක් කිරි බොන්නේ නැහැ වෙන. කිරි බොන ශීලපායි සත්තු අපි තමයි මැරෙන කොටත් කිරි ටිකක් අට දාන්නේ කොහොම හරි. ඒකට එහෙම දෙයක් හදලා තියෙනවා. ඒ තරමට අපි පුදුමාකාර විදිහට විකෘති වෙලා තියෙනවා. එතකොට ඒ විකෘතිය හදන්න නම් හසන්ත මේ වගේ වැඩසටහන් ටෙලිවිෂන් වල 100 ගාණක් කරන්න ඕනේ. කර කර ගෙදරවල් වලට යන්න ඕනේ. ගෙදරවල් වලට යනකොට මිනිස්සු ඩිංග තේරුම් ගන්න. දැන් ඇත්තටම තේරුම් අරගෙන ඉතිනවා ડોක්ටර්ස් මාර්ගියට මහන්සි වෙනවා බැනුම් ගන්නවා ඕක ගාලා. බැනුම් ගන්නවා මහන්සි වෙනවා. ඒකත් එක්ක දැන් යම් කිසි ප්‍රමාණයකට තේරුම් අරගෙන තියෙනවානේ. එතකොට අපි තව අවුරුද්දක් දෙකක් ඔය ස්මාර්ට් මැනිපියුලේෂන් නවත්තලා අර මෙතුමා කිව්වාගේ මිනිස්සු කුණු ඉල්ලන එක මිනිස්සු ගිහිලා කුණු ඉල්ලන එක ඒක නතර කරගන්න පුළුවන් නම් අපිට අන්න හසන්ත මේ වගේ වැඩසටහන් 10ක් 15ක් කරපුවාම අරයට දෙන්න බැරි වෙනවා. එයාට දෙන්න බෑනේ. අපි හිතමු පැණි බෝතල් බීම මම නතර කරලා තියෙනවා. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ බිව්ව දන්නේ නෑනේ. මම දන්නේ නැතුව මමත් බීලා තියෙනවා. හැබැයි මම ඒක දැනගත්ත දවසේ ඉඳලා අද දක්වා කිසිම කෙනෙකුට දෙන්නෙත් නෑ, බොන්නෙත් නෑ. අපේ ගෙදරට ගේන්නෙත් නෑ. දැන් අපි ඒ විදිහට දැනුවත් කිරීමේ ව්‍යාපාර කරගෙන ගියොත් මොකද වෙන්නේ? මිනිස්සු ඉල්ලන්නේ නෑ. එතකොට දෙන එක්කෙනාට දෙන්න බෑ. එතකොට අන්න වෙළඳාම කියන එක අපිට ලස්සන තැනකට ගේන්න පුළුවන්. දෙන්න නම් හොඳ ඒවා තියෙන්න ඕනේ. අපි දෙවෙනි කොටසක් කතා කරමු ඕකේ පස්සේ. හොඳයි. අපිට අමතුම් කීපයක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම මේ කතා කරන්නේ රත්නපුර කහවත්තෙන් ජයතිලක බණ්ඩාර දුග්ගන්නාරාල කියලා කෙනෙක්. කතා කරා. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය ටිකක් අඩු කරගෙන කතා කරන්න. විද්වත් මණ්ඩලයෙන් අවසරයි වෛද්‍යාචාර්යතුමනි. ඇත්තටම වෛද්‍ය පාදිනී ඇතිතුමා ගැන ගොඩක් සතුටුයි. මොකද මේ එතුමා මේ දේශීය ආහාර පිළිබඳ දැඩිශේ මේ එතුමා දැඩි මතයක ඉන්නවා. ඇත්තට මේක ඇත්තටම ඇත්ත. මීට පෙර වැඩසටහනකත් මම අහගෙන හිටියා එතුමා අර නීගෙඩි සම්බන්ධව ප්‍රකාශයක් කළා. ඇත්තට මේක සත්‍යයි. මමත් ගැමියේ. ඇත්තටම ඒක ඉතාම වටිනවා. අද අපිට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විද්වත් මණ්ඩලය අපි මේ බටහිර පන්නේ දේවල් වලට යට වෙලා අපි මේ බටහිර පන්නේ ආහාර පාන වලට හුරු වෙලා අපි මේ දේවල් අරගෙන අද අපි විශාල අනතුරක වැටිලා ඉන්නවා. අපි ඔක්කොම රෝගීන් වෙලා ඉන්නවා. ඉතින් මේ කොවිඩ් ප්‍රසංගිතය ආවම වෙනත් රටවල් වල ලෝකේ රටවල් ජීවිත නැති නැති බැලුවම ඇත්තටම අපිට හරි කනගාටුයි. ඒකට ප්‍රතිශක්තිය නැති බව තමයි පේන්නේ. අපිට ඉතින් ඇත්තටම අපේ දේශීය ආහාර වර්ග අපි වවාගෙන හදාගෙන කෑම සඳහා පුරුදු වෙන්න උවමනා කරන පරිසරය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම විද්වත් මණ්ඩලෙනුත් ඒ දැනුවත් කිරීම තමයි කරන්නේ. ඉතින් අපි මේ දේශීය දේවල් අනුභව කරන්න පුරුදු වුණොත් ඇත්තටම අපේ ප්‍රතිශක්තියත් වැඩිලා අපේ ජීවිත ආරක්ෂා වෙයි. ඇත්තටම ගොඩක් සතුටුයි. මම අවුරුදු 64ක් වයස පුද්ගලෙක්. මම කවමදාකවත් මේ වෙනකන් කිසිම බේතක් දීලා නැහැ. මම කන්නේ නිවුඩුහාල් බත් සහ එළවලු සහ නිවුඩුහාල් බත්. මෙතෙක් කල් මම කිසිම වෙනත් ಜಾති ආහාරයකට අරගෙන නැහැ. මම මේක හොඳට අත්දැකලා තිනවා. අඟුණකොළ, දේල්, කෝසෙක මෙන්න මේ වගේ දේවල් ආහාරයට ගන්න පුරුදු වුණොත් අපේ ජීවිතය ඇත්තටම මීට වැඩි යව සම්පන්න ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන එක වගේ නම් ඇත්තටම හැංගීමයි මේ. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන තවත් ඇමතුමක් තියෙනවා. අයබෝවන්. ආයුබෝවන්. හසන්ත මහත්තයා ඇතුළු සියලු විද්වත් මණ්ඩලයටම අවසර ගන්නවා. මේ මම කතා කරන්නේ මහත්තයා මම අසනීප ලෙඩෙක්. මේ මට මේ අපේ මේ බෙහෙත් ගන්න දොස්තර මහත්තයා කිව්ව පළතුරු ಜಾති කන්න කියලා. ඉතින් මේ පහුගිය මාස දෙක තුනේම අපි මුලෙන්ද පුලින් ඉදිච්ච පළතුරු ගෙනාවා. අන්නාසි, දස්ලබ්බු වගේ ಜಾති, අඹ වගේ ಜಾති. ඒ ගෙනාවට එකක්වත් කෑමට ගන්න බෑ. මොකද අපි අර පුංචි කාලේ කාලා තියෙන පැහිලා ඉදිච්චනේ. දැන් මේවා පැහෙන්නටත් කලින් අර කඩලා තෙල් ගහලා ඉදවල තමයි තියෙන්නේ. ඉතින් ගස් ලැබුගෙදී කපලා ඇතුලේ බලනකොට වතුර පිරීලා කුණු වෙලා කොහොමවත් කන්න බෑ. ඉතින් දැන් ඒක නිසා මේක වෙලා තියෙන්නේ මේ අර දෙලඳ පොලේ තියෙන්නේ බාගෙට පැහෙන්නටත් ඉක්තර වෙලා තෙල් ගහලා ඉදවපුවානේ. ඉතින් ඕවා අපි ගෙනල්ලා කපලා බලනකොට කුණු වෙලා අපට කන්න බෑ. දැන් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ මහත්වරු ඉන්නවා මේවා ගැන හොයා බලන්න පුළුවන්. ඒවට මේ නීති මගින් කටයුතු කරන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේ දේවල් මේ අර තෙල් ගහලා ඉදවන එක ඒ තෙල් පවා මේ නැති කරන්න පුළුවන් තත්ත්වයක් ආවොත් අපට හොඳ අපේ ළමයින්ට උනත් අනාගතයේ මේ හොඳ පළතුරු ගෙඩියක් ගන්න පුළුවන් තත්යකට ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒවා නීති මගින් නඩු පවරන්න පුළුවන් ඉතින් මේ පැහැදිලි මේකෙන්. හොඳයි බොහොම ස්තුතියි ජයලාල් මහත්තයා. මට හිතෙන්නේ ওই කතාව කොටසත් එක්කම අදගත්තත් හොඳයි. මොකද මේ පාරිභෝගිකයා දැනුවත් නැහැ. එහෙම කටයුතුක තියෙන අපි ස්තුතිවන්ත වෙනවා මේ ITN ආයතනයට. මම නම් පුද්ගලිකවම වැඩි මොකද මේ සාකච්ඡාව මේ පිළිබඳව මේත් මදි හොඳට ගෙනියන්න වටිනවා මේ. මොකද දැන් භාණ්ඩයක් ගත්තාම අපි හිතමු රසායනික සංයෝගයකින් යුක්ත භාණ්ඩයක් පැණිබීම මොනවා හරි පැකට් එකක්ද බෝතලයක්ද ඒක යට ගහලා තියෙනෝනේ EO4 ඒව මොනවද කවුද දන්නේ. දැන් ඒවා දැනගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ ළඟදී මේ ජයලාල් මහත්තයා මේ දැන් අපේ වෛද්‍ය ශිෂ්‍ය මම රජරට වෛද්‍ය පීඨයේ මේ ළමා රෝග අංශප්‍රදානයේ හැටියට ඉන්නවනේ. දැන් ඒකේ මේ අර අපිට දෙනවනේ මේ කට්ටිය පාස් අවුට් වෙලා යනකොට පොඩි සංග්‍රහය මේකටත් බෝතල් ටිකක් තමයි ගෙනල්ලා තිබ්බේ. ඊට පස්සේ මම කිව්වා බෝතල් වල පුංචි අකුරු කියවලා ඒක අර බෝඩ් එකේ බ්ලැක් බෝඩ් එකේ ලියන්න කියලා. ලියලා ෆෝන් හැමෝටම තියෙනවනේ දැන් ෆෝන් ලංකාවේ මිනිස්සු ගන්නට වඩා ෆෝන් තියෙනවනේ. ඒක අර E numbers ගහලා බලන්න කියලා මොනවද කියලා. ඒතර එක කියනවා මේක පිළිකාකාරකයක් මේ අනිත් එක කියනවා පෙනාල්ලට හොඳ නැහැ කියලා. මම හිතුවා දැන් බොණ්ඩ එනවා. දැන් ඉතින් ඒක නිසා අර ඔබ කිව්වා වාගේ අර උපාසක නෝන්ලා ගිහිල්ලා ආමුදුරෝ අපවත් කරනවා වාගේ මම එක තරහටද මේක ගෙනාවේ කියලා. මේ විදිහට අපි ඇත්තටම දරුවන්ට කියලා දුන්නාම මේක අහනවා. ඒක ගන්නවා. E value කියන එක කියා දුන්න ගමම්ම අපි දන්නේ නැහැ. එයාලට කියා දුන්නා මගේ children's camp වල මම කරනවා ඒක. කරපුවාම එයාලා ගෙදරවල වල ගෙනහිලා අම්මලා තාත්තලාට තර්ජනය කරනවා ගේන්න එපා කියලා. ඔව්. අනිතර ප්ලාස්ටික් බෝතලේ වතුර බොන එකේ. බෝතලේ යට ගහලා තියෙනවා ඒ ලාංජනේ. මේ ලාංජනේ Google කරලා බලපුවාම ඒ බෝතල් හානි කරයි. දැන් ජනාධිපතිතුමාට මම ගිහින් කිව්වා මේ ප්ලාස්ටික් බෝතල් ලංකා සමහර රටවල් වල පාවිච්චි කරන්නේ අඩුම ගානේ රාජ්‍යාංශයේ ආයතනවල. දැන් ජනාධිපති කාර්යාලේ නම් වීදුරු වල තමයි වතුර දෙන්නේ. දැන් මම කියන්නේ අනිත් ආයතන ටිකත් ඒ පෙළ ගැස්ම වෙන්න ඕනේ. මම සමහර දේශන දීලා තියෙන පෞද්ගලික ආයතනවල පෞද්ගලික ආයතනයේ දේශන දීලා එළියට එනකොට මම දකිනවා ප්ලාස්ටික් බෝතල් ටික අයින් කරනවා. අයින් කරනවා. ඒ තරම් ඉක්මනින් තීරණ ගන්නවා. ඒකේ අර මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රශ්නේ. ලෝකයේ තියෙන දරුණුම එක. මම ඔබතුමාලා දෙපළටම එකඟයි. මම මේ කිව්වේ කවුද දන්නේ කියලා කිව්වේ වෙන කාරණයක් ඉස්මතු කරන්න. මේ කටයුත්ත අපි ඔක්කොම දන්නවා. දැන් මයිගාව මගේ පරිගණකේ මම ඕක ඉවැලියු ලිස්ට් එකක්ම දාගෙන තියෙනවා. මේවා තියෙනවද බලන්න දුවේ පුතේ මේ බලන්න මේවා තියෙනවද මෙහෙමයි මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. මං අහන්නේ මෙන්න මේ රුදාව හැම පාරිභෝගිකයෙකුට ඇතිවිය යුතුයි. දැන් ඒක නෑ. ඒ කවුද දන්නේ කියලා ඇහුවේ මනුස්ස අපේ ලාංකික ඒක හොයන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මොනවා හරි ඉහළ වැඩක් වෙන්න ඇති මේ ලොකු කතන්දරයක් වෙන්න ඇති මේ ගහලා තින්නේ. හරිම දැන් අපි හිතමු මේ ඇවිල්ලා තිනවනේ කලර් කෝඩ් එකක් යන එකක්. දත් බෙහෙතේ දැන් මේක තිනවා. ගොඩක් දෙනෙක් මේක ගහලා තිනවා. ගොඩක් දෙනෙක් මේක බලන්නේ නැහනේ. තද නිල් පැහෙන් ගහලා තියෙනෝනේ මොකද්ද? රසායනික වැඩි එකක්ද? කොළ පැහෙන් ගහලා තියෙනෝනම් ඒක ග්‍රීන් මේ බහන්නේ හර්බල් මේවා තෝරගන්න විදි. දැන් මං කියන්නේ මොනවා හරි ව්‍යාපාරයක් කරනවනම් අපි ඔක්කොම ඒක දේ කරනවා. මං ඒක පිළිගන්නවා. මං කියන්නේ ඒකත් ප්‍රමාණවත් මදි. මේකට විශාල ජනමාධ්‍ය ආයතන කීපයක් ජාලගත වෙලා අරගෙන යන්න ඕන විදිහේ වැඩක්. හැබැයි ඒක බාධා සහිතයි. මොකද හෙට ඉඳ පෙදෙන ළමයා පවා හිමීට බහතෝරනකොට මේ කෝඩ්ස් ඔක්කොම ටික අඳුරගන්න පුළුවන් සමාජය බිහි වුණොත් මං කිව්වේ වඩා හොඳ වෙන්න නම් එතකොට අපි දන්නවා මං පාරිභෝගිකයා මං ගන්න මේ භාණ්ඩය භාවිතයට සුදුසුද? මේ ගහලා තියෙන ත්‍රිකෝණයක් හදලා මොකද්ද? මේකේ ගහලා මේ මොකද්ද මේ 15 කියලා ගහලා තින්නේ. ඇයි 15 ගහන්නේ? ඇයි 8 ගහන්නේ? මේකට තේරුමක් තියෙනවනේ. නිකන් මිනිස්සු ආසාවට මෝස්තරයද මේ ගහලා තින්නේ. නේද? මෙන්න මෙහෙම සොයා යාමේ තත්ත්වය අඩුයි. එවැනි සොයන් නැති පාරිභෝගිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්න රටක අන්න මනුස්සකම නැති වෙලෙන්දට හොඳ ඉඩක් තියෙනවා. මෙන්න මේ ඉඩ නැති කරගන්න ඕන අපිමයි කියලායි මම විශ්වාස කරන්නේ. පාරිභෝගිකයා හොඳ දැනුවත් පුද්ගලෙක් වෙන්න ඕන. දැන් අපි හිතමු මෙන්න මෙහෙම කටයුත්තක් කිව්වොත් එම මම එක සැරේකුත් කතා කළා තරමඩලා මං චුට්ටි මතක් කිරිල්ලක් කරන්න. පෙලක් ඔය ලොකු ආහාර විකුණන තැන්වල දාලා තියෙන මට මේ නෑන පෙලක් කළාට දැන් මිනිස්සු ගොඩක් ආසයි. අර කතන්දරේ හැටි ඔබතුමා කිව්වා. මිනිස්සු හරි ආසයි කරත් ඇත්තල්ලු කරගෙන පොඩි ස්මාර්ට් වෙලා යන්නේ. දැන් වටපිට බල බල බබා බබා ඒ ඩෝන්ට් රන් අන්න එහෙම ගියාගෙන එයින් එහා යා දන්නේ නැහැ. බබා බී කෙයර්ෆුල් හම් ඔච්චරයි. එයින් එහා මොකුත් නැහැ. ඔන්නෝම දොඩන්නේ ඉංග්‍රීසි වචන දෙක තුනකුත් කියෝ කියෝ කරත් ඇත්තල්ලු කරගෙන ගිහිලා හැඩකලා ෆිෂ් කමුදෙයි මොනවද තියෙන්නේ තුනා තියෙනවා එහෙම කතා කරන අය ඉන්නෝනේ. මෙන්න මෙහෙම පිරිසක් වේගයෙන් වැඩි වෙච්ච සමාජයන් මේ කාලේ. ඉස්සර අපේ සමාජයේ ඒක දැක්ක මොකද වෙලා තියෙන්නේ තමයි එහෙම අහනවනේ. දැන් එහෙම අහන්නේ දැන් එහෙම කතා කරන එක්කෙනත් එක්ක අනිත් එක්කෙනත් අහන්නේ බඩු ගන්නවද සුපර් මාකට් එහෙම එයාත් හැඩ වෙනවා. be smart. එතකොට මෙහෙම ගිය ගමන් ටක් ගාලා අර රාක්කේ තියෙන අර බොරු බෝතලේ ගන්නවා. මොකද්ද? පිරිසිදු කිතුල් පැණි. දින දෙ ජීවිතයකට පිරිසිදු කිතුල් පැණි බෝතලයක් සීල් කරලා මෝඩියකින් වහන්න පුළුවන්ද? දඩොන් ගාලා බෝම්බ ගහනවා වගේ පුපුරන්නේ එක මේ වෙලාව. මේ ඒක ඇතුලේ හැම වෙලාවෙම රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ගෑස් වගේ පත් වෙලා පළ කිතුල් පැණි තියෙනවා නම් පළාතේ ඉන්න බෑ. ඒකට තමයි අර කෙහෙල් පතුරින් මේ සමා වෙන්න කොළපතින් හදපු පුවක් කොළපතින් හදපු මේ බඳුන අපේ හදලා තින්නේ. දැන් ඒ වෙනකොට අපිට මේ වෙනකොට අපිට වෙලා තින්නේ ඒ මොනවද අනේ පුවක් කොළපත් කොළපතක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති සමාජය බිවිලන්නේ. එතකොට කොහෙන්ද කොස්සට කන්නේ ඔය මහත්තයා කිව්වට කොහොමද වෙන්නේ? කොහොමද කෙහෙල් කොලේක දාගෙන බත් එකක් කන්නේ? කොච්චර ඉන්නවද කෙහෙල් කොලේක ඔතාගෙන බත් එකක් ගිහලා තැනක දිගහැරෙන ලැජ්ජාය අපේ සමාජේ විශාල වශයෙන්. ඔන්න ඕකයි කතන්දරේ. මට මතක් වෙනවා අපි අතර අද නැති වුණත් අපේ මහාචාර්යතුමා මේ අපේ වෛද්‍ය විද්‍යාලයේ හිටපු විද්‍යාපතිතුමා කාලපොන්සක මැතිතුමා එතුමායි මායි එක්තරා උත්සවයකට සහභාගී වෙලා කන ලෑස්ති කරලා තියදී කැමරේ මෙකන්නක ආහ් මම යනවා කියලා මම ඇයිස ඒ ප්‍රොෆෙසර් යන්නේ වවහ කිව්වා ගියා. ඒක හරියට වගේ දෙයක බොහොම හයියෙන් එතුමා ප්‍රකාශ කළා. ඒක ඒක කිව්ව ගමන් අර කැමලා ඇති කරපු ඔක්කොම මෙහෙම බලාගත්තා. මොකද ඒ මිනිස්සු පෙලක් අය දන්නේ මේ වහ කියලා මෙතනට ගෙනාවේ. මෙන්න මේ ඒක නිසා මම කියන්නේ පාරිභෝගිකයා හරියට දැනුවත් වෙන්න ඕන. වෙලෙන්දට ඇඟිල්ල දික් කරනවා වගේ අනිත් ඇඟිලි 4 3 කෙලින්ම පාරිභෝගිකයට දික් කරා නම් එයා දැනුවත් වෙන්න ඕන කියන එක ඊටම වැදගත් දෙයක් හැටියට මම මතක් කරනවා. මේක සමාජ විද්‍යාත්මකව බලනකොට අපිට පේනදී. වෙළඳාම සහ මනුස්සකම. ඇත්තටම නිරෝගීමත්ව ජීවත් වෙන හැටි, හොඳ ආහාර පුරුදු ආහාර රටා, අරවා මෙවුවා උපදෙස් දෙන වැඩසටහන් ඉතින් අපිත් කරනවා දැන් තියෙනවා. හැබැයි හරිම දේ කියන්න ඕන දේ කියනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ මාතෘකාව ඔස්සේ කියන්න ඕන දේ අපිට කියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. කවුරුවත් තරහ වෙන්න අමනාප වෙන්න ඕනේ නැහැ. මේක කවුරු හරි කොහේ හරි තැනක කතා කරන්න ඕන මේ ටික. මේ මට එන පණිවිඩ කීපයක් කියන්නම්. නිරෝගීමත් ජනතාවක් ඉන්න රටක් දියුණුව ලබනවා. ඒ හින්දා මේක ඉතින් අගය කරලා මේ වැඩසටහන. එළවලු වගා කරන අය 99%ක්ම Tamanට කෑමට වෙනම වගා කර ගන්නවා. අනිත් අයට වසවිස දෙනවා. ලීලානි ලියනගේ තමයි උන් කියලා දෙන්නේ. ඊළඟට දර්ශනී බණ්ඩාර මේ අදහස කියනවා. ප්‍රසිද්ධ කාන්තා ඇඟලුම් විකුණන ආයතනයකින් නිල් පාට රේන්දයක් අල්ලපු ලස්සන සුදු බ්ලවුස් එකක් ගත්තා සැලකිය යුතු ගානකට. එක දවසක් ඇඳලා හේදුව විතරයි නිල් පාට රේන්දේ පාට ගිහින් නැවතේ අඳින්න බැරි තත්ත්වයටපත් වුණා. ඒ නැවතෙම සාප්පුවට ගෙනියන්න කියලා හිතන්නේ ඒක වෙලාවල් ලැබුණ නැහැලු. ලොකු පාඩුවක් සිද්ධ වුණාලු. ඔන්න බලන්න ඇඳුම් අපි ආහාර ගැන නෙවෙයි කතා කරන්නේ ඇඳුම් වල තත්ත්වේ. මේ ගානට පිට නැහැ මේ ගානට පිට නැහැ කියලා පිටකොටුවේ රෙදි වගේ වෙන බැල ගෙදර ගිහලා බලුවා පිට නැහැලු කමිසේ. ඒක කතාවක් තියෙනවා නේද? ඒ වගේ. ඉතින් මේ විවිධ අදහස් විවිධ අය කියලා වුණා. ඉතින් මේ පාරිභෝගිකයෝනේ නේද? අපි කවුරුත් පාරිභෝගිකයෝ තමයි. වෙළඳාම සහ මනුස්සකම. ප්ලේන්ටි ගැන කියලානේ අපි පටන් ගත්තේ. ප්ලේන්ටි විකුණනවා. ප්ලේනුත් විකුණනවානේ. ඉතින් ප්ලේන් අර උඩින් යන ප්ලේට් ඒකත් වෙළඳාමක් තමයි. අන්තර්ජාතික වෙළඳාම්. මිසයිල් විකුණනවා, අවිලායුධ ඒවා විකුණනවා. ඉස්සෙල්ලාම යුද්ධේ විකුණනවා, ඊට පස්සේ ආයුධ විකුණනවා. ඉස්සෙල්ලාම ලෙඩේ දෙනවා, ඊට පස්සේ මේත් දෙනවා. ඒ මේවත් තියෙනවා. මේ වෛද්‍යවරයෙක් ළඟ තියාගෙන අපි මේවා කියන එක හරිද වන්දා? අන්තර්ජාතික වෙළඳාම කියන්නේ වෙනම එකක් කියලා ලෝකෙ විවිධ මතිමතාන්තන හරියටම මේ ඔප්පු කරලා මේ මෙහෙමයි කියලා කියන්න බැරි වුණාට සැක සංකා තියෙන කරුණු ඕන තරම් තියෙනවා. මුලින්ම ලෙඩේ යවලා ඊට පස්සේ බේත එවනවා කියලා. කොවිඩ් පිටුපස තියෙන වෙළඳාම මහ විශාල වෙළඳාමක්. අපි මෙහි ඇතුලේ නොකලට කොහේ හරි රටක PCR වලට තියෙන විශාල ලෝකේ තියෙන ඉල්ලුමට ලොකු වෙළඳාමක්. එන්නතක් හදනවයි කියලා කියනවා. එන්නත කියන්නේ ලොකු වෙළඳාමක්. අනේ අද සතුටුදායක පුවතක් අහන්න ලැබුණා. වතු පිටිවල කොවිඩ් මධ්‍යස්ථානයේ ආශ්‍රිතව පර්යේෂණයක් කළා. මේ අපේ බෙහෙත් දේශීය ඖෂධ ඇසුරින් ඒක අත්හදා බැලීම පර්යේෂණය මාත් කතා කළා. ඒතරට වෛද්‍යතුමන්ලා පවා මට සමා වෙන්න. වෛද්‍යතුමන්ලා පවා මේ පර්යේෂණයට සහභාගී වෙලා තියෙනවා කියලා විවිධ පර්යේෂණ ගණනාවක් තියෙනවා. ඔබතුමාලා සම්බන්ධ විවිධ කටයුතු සිද්ධ වෙනවා. මම කියන්නේ මේ අලුත්ම දේ එහෙම දෙයක් වාර්තා වුණා. ඉතින් ඒක පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ අපි කලබල වෙලා දැන් මේක තමයි හරි කියලා කියන්න මේ අපි තරම් අපි තොරතුරු දන්නේ. මම අද කතා කළා ඒ වෛද්‍යතුමාටම. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. බෙහෙත් වෙළඳාම, ඖෂධ වෙළඳාම, ඒක ලොකු වෙළඳාමක් නේද විශේෂඥ වෛද්‍යතුමා? ඔව්. දැන් මෙහෙමයි අර ඔක ගැන ඇත්තටම හොඳම අධ්‍යයනය ගත්තාම දැන් මේ ඖෂධ කියන එක අපි පෙළ ගැස්ම බලන්න අවශ්‍යයි. දැන් අපි බොහෝ අය හිතන් ඉන්නේ අපි දැන් උපතේදී ආයු කාලය අවුරුදු 74ක් තියෙන જાතියක් නිසා මේ අපි හිතනවා දැන් අපි වැඩිම කාලයක් ජීවත් වෙනවා කියලා. නමුත් අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම විශේෂයෙන්ම රජ කාලේ සහ ඊට පස්සේ අපි බඩහිර ජාතීන්ට යටත් වෙච්ච කාලය සහ දැන් කාලය කියලා සංසන්දනය කියලා ආයු කාලය බලපුවාම පැහැදිලිවම පේන දේ තමයි මේ අපේ අතීතයේ ආයු කාලය ඉතාමත් වැඩි. අවුරුදු 100ක්ම ආයු කාලයකට අපි හිමිකම් කියලා තියෙනවා. දැන් ඔය පසුගිය වසර කීපය තුළ ඇත්තටම මත පළ වුණා. දැන් අපි දන්නවා අපි සීනි, කොලෙස්ටරෝල් වගේ දේවල් අපි පරීක්ෂණ වලින් මනිනවා. එතකොට මේ පරීක්ෂණ වලින් මනිනකොට අසුවෙච්ච දේවල් තමයි සමහර ඥාන එකතු කරලා විශේෂයෙන්ම ලංකාවේ ඥාන එකතු කරලා තියෙනවා කියලා මතය පළ වුණේ මිරිස් ඇටේට. ඒ ඥාන එකතු කිරීම තුළ අපේ ආහාරය ගත්තාම මේ පැය කීපයක් යනකොට අපේ කොලෙස්ටරෝල් ප්‍රමාණයන් එහෙම වෙනස් වෙන ආකාරයකට මේ රසායනයන් එකතු කිරීම සිද්ධ වෙනවායි කියන එක. අර ඔබ කියවා වගේ මේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක දැන් දේශීය වෙළඳාම් සහ ජාත්‍යන්තර වෙළඳාම අපි ගත්තාම විශේෂයෙන්ම දකින්න දේ තමයි දැන් වෙළඳ ගිවිසුම් ගැන අපි කතා කරා. ඒ වෙළඳ ගිවිසුම් පාවිච්චි කරලා තිබෙම රටවල් අල්ලන්න. ඒ කියන්නේ අල්ලා ගැනීම කියන කාරණේ ඉඳගෙනම තමයි මේ වෙළඳ ගිවිසුම් වලට එළඹිලා තිබෙම. එතකොට අපි ගත්තොත් මේ ඇමරිකාව අල්ලා ගැනීම සඳහා කරපු මෙලෙච්ච ක්‍රියාපටිපාටින් ගත්තාම ඒ රටවල් වෙළඳ ගිවිසුම් මගින්ම එකින් එකට. එතකොට ඔය ආහාරයට ඔය මත්ද්‍රව්‍ය, මධ්‍යසාර ඒවා පුරුදු කිරීම අදටත් ඒ ගෝත්‍රිකයන්ට පුරුදු කරලා ඒ කලාප අල්ලගත්තා. එතකොට ඒ කාලේ දැන් අපි ඉස්සර දැන් පාසල් යන කාලේ ගත්තොත් එහෙම අපි ඒ දවස්වල කියනවා සිරෝසිස් නැත්නම් අක්මාවේ සිරෝසිස් හැදිලා තිබ්බොත් අපි අහන්නේ කොච්චර කල් බිව්වද කියලා. නමුත් දැන් අපි දකින දේ තමයි බොන අයට නෙමෙයි නොබන අයටත් දැන් මේ කියන අක්මාවේ තෙල් තැම්පත් වීම සිද්ධ වෙනවා. දැන් මේකට හේතුව මොකද්ද? හේතුව පැහැදිලිවම අපි ගන්න ආහාර සහ පාන. එතකොට දැන් අපි ගන්න ආහාරවල හේතු ගණනාවක් මේකේ සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් වස විස යොදලා ආහාර නිෂ්පාදනය කරනකොට ඒ පොළවේ තියෙන pH එක වෙනස් වෙනවා. pH එක වෙනස් වෙච්චාම මේ ශාක වලට අවශ්‍ය කරන ලවණ වාගේ දේවල් උරා ගැනීම අඩු වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය කරන ශුද්‍ර පෝෂක විශේෂයෙන් ලැබෙන්නේ නැති වෙනවා. ඒවා නැව ලැබෙනකොට අක්මාව ඇතුළු මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙන්නේ නැති වෙනවා. එතකොට මේ කියන දේවල් තැම්පත් වෙනවා. ඉතින් මෙව්වා අතන ඔබ ඉස්සල්ලා කිව්වා වාගේ ඒවා සිද්ධ වීම කළමනාකරණය කරලා ඒ තුලින් මුදල් ලිපීම කියන දක්වාම මේක වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ මෙතුමා කියපු කාරණේට මම කාරණයක් එකතු කරලා කතා කරනවා නම් එතුමා කිව්වා මේ සත්තු කන්නේ නැහැ කියලා. අපි ළඟදී පොඩි පරීක්ෂණයක් කරා මේ කඩවල් කීපකින් කේක් ගෙනාවා. කේක් ගෙනල්ලා මේක බලන්න මේ වීඩියෝ කරලා වෙබ් අඩවියත් අපි දාලා තියෙනවා. ඒකට කූඹි දැම්මා. මේ කූඹි කන්නේ සමහර කේක් වර්ග. ඇත්තට මම නම කියන්න හොඳ නැහැ. එක කේක් జాතියක් විතරයි කියව අනිත් ඒවාගේ අයිසින් ටික කනවා කේක් කන්නේ නැහැ. එතකොට දැන් ඔබ දකින්න ඇති ඉස්සර සාමාන්‍යයෙන් අර මෙතුමා කිතුල් පැණි ගැන කිව්වා වාගේ කඩේ ගන්න කේක් නරක වෙන්න එපා. සමහර කේක් අර පෙට්ටිය දාලා ඊළඟ අවුරුද්ද වෙනකනුත් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ සත්තු මොකෙක්වත් කන්නේ නැහැ. සමහර පාන් ගෙනහිලා දැන් අපේ දුවගේ ඉස්කෝලේට අර පුස් බැඳෙනවා බලන්න තිබ්බා. පාන් රාත්තලක් ගෙදර ගෙනහිල්ල වෙලා ඒකට වතුර ඉහිනවා සති 6ක් තිබ්බා. ඒකේ පුස් බැඳෙන්නේ නැහැ. ඒකට ඒ තරම් මොනවා හරි රසායන එකතු කරලා පුස් දෙයක්වත් බැඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර පබිලිස් මහත්මයා එක දවසක් මට කියනවා මේ ડોક્ટર සෝයා කන්න හොඳ නැහැ. මම නිකමට ඇහුවා මම ඉතුරුවා නම් අහලා තියෙන මේ සෝයා ගැන ඔබතුමා කියන්නේ. මට සෝයා එකක ගුල්ලෙක් තිබ්බ දවසක් ගෙනත් දෙනවා. ඒතර මමත් කන්නම් කියලා. එතකොට දැන් මේ වගේ මේ ගුල්ලෙක් මේ වගේ දේවල් බැඳෙන්නේ. එතකොට මේ අර ඔබ කිව්වා වාගේ මේ ආහාරය ගැන ඔබ කිව්වා මේ පාරිභෝගිකය කියලා. මම කියන්නේ අම්මට මේ වගකීම ගන්න ඕනේ. ගෙදර අම්මයි තාත්තයි මේ වගකීම ගන්න ඕනේ ඊළඟ දරුවෝ වෙනුවෙන්. ගෙදර බුදුන් අම්මා පිට හිටියේ මේ කාරණේ හින්දා. තමන්ගේ ළමයට ඕන නැති දෙයක් දෙන්නෙත් නැහැ. තමන් ව්‍යාපාරයක් කරන්නෙත් නැහැ. ඒ විදිහට පිට කෙනෙකුට දෙන්නෙත් නැහැ. අර මහත්මිය කිව්වා වාගේ තමන්ගේ ගෙවත්තේ වගා කරගන්නවා තමන්ට කණ්ඩ වෙනමයි. ඒ කියන්නේ චේතනාවෙන්ම දන්නවා තමන් වැරදි දෙයක් කරන්න කියලා. මේ චේතනාව අකුසල් චේතනාවක්. අනිවාර්යයෙන්ම ditthadhama වේදිනේ මේ ආත්මෙත් පළ දෙනවා, ලබනාත්මෙත් පළ දෙනවා. එහෙම සංකල්ප නෙමෙයි අපේ තිබ්බේ. අපි ආහාර නිෂ්පාදනය කරන ආහාර බෙදා හදා ගන්න ඕනේ. දැන් ඒ දවස්වල කියනවා වගේ ගොවියා කියන පුද්ගලයා තමයි ගමේ අභිමානයෙන්ම හිටියේ. මොකද අනිත් ඔක්කොටම කෑම දෙනවා. මම හිතන්නේ ගොවිගම කියන කුලයට හොඳයි කියලා කියන්න හේතුවත් මම හිතන්නේ ওই කාරණේ උඩ. මොකද සියලු දෙනාට ආහාර දෙනවා. පන්සලට ආහාර නිෂ්පාදනය ගොවි මහත්තයයි වෙද මහත්මයයි ඉස්සර දෙන්නම එක්කෙනෙක් වෙනවා. සුද්ධ ආපුවාම අපේ වෙද මහත්තුරු ඔක්කගේම ඔළුවට වෙඩි තියාගෙන ගියා. ඒකට හේතුව ඒ අය තමයි අපිට හිටපු මේ අර කිව්ව විශ්වවිද්‍යාලයේ මේකේ සියලුම දැනුම් සම්භාරය තිබ්බේ. එතකොට මේ කියපු අපේ ආහාර සංස්කෘතිය අපිට අහෝසි වුණා. ඒක නිසා දැන් ඔය මේ මී තෙල් ගැන අර මහත්මයෙක් මතු කරා. දැන් මම ඇත්තටම විද්‍යාත්මකව හොයලා බලුවා තෙල් වර්ග. මී තෙල් තමයි නම්බර් 1ට එන්නේ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ලංකාවේ මී තෙල් කන්න පුළුවන්. ඉන්දියාවේ මී තෙල් කන්නේ නැහැ. ඒකට පහම්පත්තු කරන්න ගන්න. නමුත් ලංකාවේ මී තෙල් කනවා මේ ගම්වල මිනිස්සු. මී තෙල් තමයි ඉස්සර මීයට අහුලන්න යනවා. අර මී වවුලන් රෑ පුරාම කියලා අර සින්දුවක් තියෙනවා. ඒ මීයට අහුලලා එක ගහකින් මීයට මී කරත්තයක් මීයට කරත්තයක් එනවලු. ඒවා අහුලලා ඒවා එකතු කරලා ඒවා තද කරපුවාම තෙල් වර්ග එනවා. ඒ තෙල් කොච්චර පැසෙව්වත් ඒ කියන්නේ කොච්චර බැද්දත් මේ පිළිකාකාරක බවට පත් වෙන්නේ නැති මව් කිරිවල තියෙන තෙල් හා සමාන ගුණයක් තියෙන තෙලක් තමයි අපේ මී තෙල්. ඇයි මේ මී තෙල් ව්‍යාපාරයක් කරන්නේ නැත්තේ මේ රට? මේ රටේ හුඟක් අමාත්‍යංශ තියෙන හුඟක් ගස් වලට අමාත්‍යංශ තියෙන රටක් මේක. තල් පොල් කිතුල් හැම එකටම ඒ කියන්නේ මී තෙල් වලට ඇයි අපි මේ දේ කරන්නේ නැත්තේ? අපි දකිනවා අපේ ස්වාමින් වහන්සේලා හැම මී ගස් වැවීම ව්‍යාපාරයක් හැටියට කියනවා. මී ගහ කියන එක අපෙන් ගිලිහුණ කප්පුරුක කියලා මම ඇත්තටම පොතක් ලියාගෙන යනවා මේ දවස්වල. ඒ ගහේ මී තෙල් කියන එක ඊට පස්සේ තමයි පොල් තෙල් තියෙන්නේ. ඊට පස්සේ තමයි තල තෙල්, එළඟි තෙල්, ගි තෙල් මේ වගේ පෙළ ගැස් මක් තියෙන්නේ. අපි ඔක්කොම තියලෙවල අර කටුපොල් තෙල් බොනවා. කටුපොල් තෙල් ළමයාගේ කිරියකටත් දානවා. මේ කටුපොල් තෙල් කියන්නේ ඊටමත් විනාශකාරී දෙයක්. අර ඔබ පටන් ගන්නකොටම කියේ පූර්විකාවටම එකක් එකතු කරන්න ඕනේ. පොල් වගා කිරීම මණ්ඩලයත් එක්ක අපි වැඩසටහනක් කරා මේ ළඟදී. ඒකේ විද්‍යාඥයෝ එතන කීප දෙනෙක් හිටියා. මට හසන්ත කියන්න බෑ ලංකාවේ කඩෙන් ගන්න පොල් තෙල් වල පොල් තෙල් ප්‍රතිශතය කීයද කියලා. මං හිතුවා අඩුම ගානේ 150ක් ඇති කියලා. 100 ඒ පොල් තෙල් වෙන්න බෝතලයක් කල්නොල. ඒ කියන්නේ 120ට අඩු ප්‍රමාණයක පොල් තෙල් තියෙනවා ෆාම් ඔයිල්. ඒක නිසා මේක ඉතාමත් විසකාරකයක්. ඒක නිසා ඉස්සර ගෙවල් වල තිබ්බ දේ තමයි හසන්ත ගෙවල් වල අවුරුද්ද ලඟ වෙනකොට පොල් තෙල් අපේ ගෙවල් වල හිඳිනවා. हिंदीला तेल बोतल की पैक त्यागने वा मुडवेला नरक वेन्ने इतना तल में मी तेल ना नरक वेन्ने मने एवा गेदर थी बाय तो कोटा ओलुवे तैमिली तेल गया वा मिनुसु एवा में दामत्म गुण में 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 दायक देवा अरो बकी वा आगे में ट्रॉली तालु करांगी हिला नेमे दागत त्यानित्ते के ये तेल हिंदी में एवा गेदेवाल करनोट අපිට ලැබිච්ච ව්‍යායාම අද සමහරලාට මේ නගරේ ඉන්න මහල් නිවාසයක ඉන්න කෙනෙකුට මම මේ කියන දේවල් ප්‍රායෝගික නොවෙනවා වෙන්න පුළුවන්. නමුත් ගමේ ඉන්න කට්ටියත් මේ ටික කරන්නේ. දියුල් ගෙඩියක් ගත්තාම දැන් දියුල් ගෙඩියේ ප්‍රෝටීන් ග්‍රෑම් 7.5ක් තියෙනවා. කිරි වීදුරුවක තියෙන ග්‍රෑම් 2ක් විතර ප්‍රමාණයක. ඒ වගේ තුන් ගුණයක් තියෙනවා. එතකොට ඇයි මේ දියුල් ටික ගිහිල්ලා කෝච්චිය යන කෝච්චියට විකුණන ලෙවල්ලා ගිහිල්ලා කඩෙන් මොන හරි බීම එකක් බොනවා. මේ සංස්කෘතිය අපි මේක තේරුම් කරලා දෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ පළතුරු ටික කොච්චර වැදගත්ද. දැන් ඔය පිටරට තියෙන ඔය බෙරි වර්ග බ්ලූබෙරි, බ්ලැක්බෙරි, ස්ට්‍රෝබෙරි කිය ඒ බෙරි වර්ග වලට මිනිස්සු කොච්චර සලකනවා. අපේ මාදන් අර ඒ දන් ටික, peer ටික අපේ මිනිස්සු කන්නේ නැහැ. ඉතින් මේ දරුවන්ට මේක දැන් අපිට වෙලා තියෙන අර වතුර බීම පුරුදු කරන්න උනා වගේ පළතුරු खंड पुरुदू करना बलांडो को पारे दें इस सर आप स्कूल आने काल स्कूल आकर पेर गाहक हरी पोलगा पोलगास्ती तुरे नीला खड़ना दें मे के पेर गाहक पेर गडिया खड़ना तो बलांडो को हमें उक्कम खड़ेंगा निहिला मे के एक निशा आप में अरे एक मैं कहने क्यों लेडे कहने कोटा में पालतुरु गेना लवेच्चदे दें आप बलांडो को आप उपांदिनिया इस सर कहने की उपांदिनिया का मुकाद्दा करे उपांदिनिया का करे किरी गाहक हिटवने का अद मुकाद्दा करान ගිහිල්ලා ගෙදර පන්තියේම ළමයි ටික එක්ක කරගෙන ගිහිල්ලා අර මෙරිච්ච මේ සතු කන්න දෙනවා. ඉතින් මේ ඊට පස්සේ ඒ සතු දැන් අපි ගත්තොත් එහෙම දැන් කුකුල් මාස් කියන එක උනත් ගත්තාම සිද්ධ වෙන දේ තමයි දැන් අපේ දරුවෝ හම්බෙන්නේ නැති අමලාට අපේ මේ අර මදසරු භාවය තියෙන සායනවල තියෙන එක මහාචාර්යවරයෙක් මට කියනවා මගේ පළවෙනි පියවර තමයි අමලාට කුකුල් මාස්. ඇයි මේ කුකුල් මාස් වලට ගහන හෝමෝන්ස් එච්චරකට හෝමෝන්ස් ගාලා ඉස්සර දවස් 50න් මැරිච්ච කුකුලා දවස් 30න් ඒ වගේ ගානේ ඉතින් මේ ඒ සතාට ලොකු විනාශයක් කියලා මම මේ ළඟදී බිත්තර ගැන අහපම තමයි මම ඇඟ හිරි වැටලා ගියේ බිත්තරයක් හදනකොට ඒකට රසායනයන් 13ක් එකතු වෙනවා කියනවා මේවා ගැන අර ඔබ කි වගේ පාරිභෝගික අධිකාරිය සහ ආහාර පනත ක්‍රියාත්මක කරන කට්ටිය මීට වඩා නම් දායක විය යුතුයි මම මේ ස්නායු වෛද්‍යවරේ නමුත් අපේ මේවා පිළිබඳවම ඉන්න පිරිස් මේවා ගැන බලන්නේ මොනවද ඉතින් ඒක නිසා අර ගෙවල් වල අම්මලාට මේකේ ලොකු වගකීමක් උපන්දින සාදයේදී කිරි ගහක් හිටවන්න තව කෙනෙකුට දානයක් දෙන්න එදා දවස හොඳින් ගත කරන්න කරනවා වෙනකොට තව කට්ටියටත් මේ කියන ආහාර දෙනවා. ඒ වගේම තමයි කොස් ගැන අහලා අතන කතා කරා. කොස් ඇටයක තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය කිරිවල වගේ තුන් ගුණයක්. ඉතින් කොස් ඇට කන එක ඒතකොට කොස් ඇට කාපු විදි කොච්චරක් තිබ්බද? අනිත් එක ඉස්සර අලුත දරුවෙක් ඉපදිච්ච අම්මා කෙනෙකුට මගේ ගුරුවරයා හැටියට හිටියේ මේ සරත් සිල්වා මේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා. සර් මට කියනවා पादने अभी ये दवसल अम्मलाट के किरीकोस कांड के अद मंगेम सर मेक गुआन नालिकावक मे नालिकावक इवट नंगे विधि हाकने नमत यतकोट दें ए सांस्कृति अभी संपूर्ण अहोसी वेलातीनो एवगे मतम यार किवा गिहिला खडेन तमार पालतुरु अरगेन काने यदा कड़े अनवा गलजावा गिदर गेवात तमंगे गेवात एंडोन इतने तापति बेतने आप गेवात के गे उयन गिवात्त केलातना एकट केला तीन फॉरेस्ट गार्डन केला कैंडियन फॉरेस्ट गार्डन केला पोताप्पाला करला तीन एंगलांते विकरनो सुद्ध इगन गन्नो आपेन मे फॉरेस्ट गार्डनिंग කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ ස්වභාවයත් එක්ක තමයි හැදුනේ. ඒ फॉरेस्ट गार्डनिंग කියන එකේ යටම තලයේ තියෙන පුංචි ගොටුකොළ වාගේ දේවල්. ඊළඟ තලයේ තියෙන මිරිස් පැල වාගේ දේවල්. ඊළඟ තලයේ තියෙන ඊට ඉහළ ගස්. එතකොට තව උඩට ගිහිලා අන්තිමට වියන කඩාගෙන යන පොල් ගහ දක්වාම මේ ස්තර ගානක. එතකොට උඩින් වතුර වැටිච්චාම වැස්සට ඒ වැස්ස මේ බොහොම පාංචු කාදරේ නොවන විදිහට තමයි පල්ලෙහාට පල්ලෙහාට වැටෙන්නේ. ඒතර උස ගස් වලට පොහොර ලැබෙනවා පුංචි ගස් වලින්. පුංචි ගස් වල මේ විනාශ නොවි පැවතීමට ලොකු ගස්. මේ වගේ බොහොම සහභාගීත්වයෙන් තිබ්බ ෆොරස් ගාඩන්. මේක සුද්දා දැකලා කිව්වලු මේක ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගේ වෙනක් කියලා. ඒ කියන්නේ ඇත්තේ නැහැ කිව්වේ විකුණන්න දේවල් නැහැ. නැත්තේ නැහැ කිව්වේ නැති දෙයක් නැහැ. එතකොට එළබටු ගස් 4ක් 5ක් තිබ්බනම් කොච්චර ගුණද? එතකොට මේ ඥාන විකෘති කරපු. දැන් එතකොට අපිට තිබ්බ ආහාර විවිධත්වය ඉතින් ශුද්‍ර පෝෂකීකයක් ඇත්තෙම නේද? අද එංගලන්තේ ගත්තොත් එම ශුද්‍ර පෝෂකීකයේ සින්ක් ඩෙෆිෂන්සි එක ඒ කට්ටියගේ මේ කෘෂි කර්ම අමාත්‍යාංශය කියන විදිහටම ඇමරිකාවේ 170 ගණනක් තියෙනවා. මේ අයන් ඩෙෆිෂන්සි එක නැත්තම් යකඩ උණතාවය 139. මේ කට්ටිය ශුද්‍ර පෝෂකයා. ශුද්‍ර පෝෂක හිග වෙනකොට තමයි අපේ බෝනෝන රෝග වැඩි වෙන්නේ. අපේ මේ අක්මාවේ තෙම්පත් වීම අපේ රුධිර පීඩන මේ සියල්ල. ඒතොර එදා අපි බෙලිමල් පානේ. ඉතින් අර කිව්වාගේ බෙලිමල් පානේ පිළිබඳ දැන් लंकावे कितुलगास जीपीएस मैप करला තියෙන්නේ. අර ඔබ කිව්ව කාරණේ GPS මැපේ ලංකාවේ කිතුල්ගස් තියෙනවා 7,58,000ක්. ඒ 7,58,000න් 14.8යි මේ කිතුල් මදින්නේ. මේ අපේ රටේ ප්‍රතිපත්ති මේ තීරණ කිතුල් වල දැන් වෙනම අමාත්‍යාංශයක් වෙනවා. අපි කතා කරා ඒ කිතුල් වල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක 22යි. ඒ කියන්නේ ඒ කිතුල් කෑවා කියලා සීනි ලංකාවට ගේන එක මම කියන්නේ සම්පූර්ණයෙන්ම තහනම් කරන්න පුළුවන්. ලංකාව ආහාර සඳහා විශාල මුදලක් ලංකාවෙන් පිටරනවා. මේ සියල්ලෙම අපිට වගකීම වෙන කාටවත් පවරන්න බෑ. මම කියන්නේ ගෙදර බුදුන් අම්මා ඉන්න ඕනේ. ගෙදර අම්මයි තාත්තයි දැනගන්න ඕනේ. ගෙදරක කලමනාකරණය පිළිබඳ මේ ආහාර පිළිබඳ සංස්කෘතියෙන් සියලුම අම්මලා ටික මේ කියන කාරණාවලට එකඟ වුණොත් එහෙම අර කියන ඔබ හඳුන්වන විදිහට අමුතු පොෂ් එකකට යන්නේ නැතුව අපි ඒ තත්ත්වයට ආවොත් එහෙම මේ ප්‍රශ්න ඉබේම හැදෙනවා. ඒකට මම හිතන අද දවසේ භාෂාවෙන් කියන්නේ තිරසාර. තිරසාර සංවර්ධන, තිරසාර ව්‍යාපාර, මේ තිරසාර වෙන්නේ එතකොට තමයි. අපි කියන්නේ දුරමඩලාව හැටියට අපිට කියන්න තියෙන්නේ වෙළඳාම නරක දෙයක් නෙමෙයි වෙළඳාම් කරන්නට. හැබැයි වෙළඳාම් කරන්නේ මිනිස්සු එක්ක කියලා හිතාගෙන වෙළඳාම් කරන්න. මේ විකුණන හැම දෙයක්ම මිනිස්සුන්ට, මේ ගෙනියන්නේ දරුවන්ට, මගේ දරුවෝ වගේම දරුවෝ තමයි ඒ ගෙවල් වලත් ඉන්නේ කියලා හිතලා නිෂ්පාදනය කරන අය, වෙළඳාම් කරන අය සමහර අය දන්නෙත් නෑ. පැකට් කරලා ගන්නට ගෙනල්ලා තිබ්බහම කොහෙන් ගෙනවද දන්නේ නැහැ. යට තියෙන්නේ අතරමැදියා වගේ විකුණන එක විතරයි. නිෂ්පාදනය වෙන හැටි දන්නෙත් නැහැ. කොහොම නමුත් හැම කෙනෙක්ම, හැම අධිරකම හැම කෙනෙක්ම මේක විකුණන්නේ දරුවෙකුට, මේක විකුණන්නේ මිනිසෙකුට කියලා හිතනවා නම් මං හිතන ඔක්කොම මගහැරෙනවා. ඉතින් මිනිසයන්ට වහදින්නේ නැහනේ. වෙළඳාම සහ මනුස්සකම අපේ මාතෘකාව. මට අවසර දෙන පාලක මැදිරියට යන පණිවිඩ කීපයක් සඳහා. ऐसी दिसी सारसावी पिंडी में दोरिन दोरत दोर मडलावई मागे වෙළඳාම සහ මනුස්සකම ගැන කතා කරන අපිට තව ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. මම සමන් ඉන්දියරගේ පිටකොටින්. හොඳයි. මගේ යෝජනාවක් තියෙනවා. අයිබෝවන්. ආ කියන්න. ඔව් එනවා. ඔව් මම සමන් ඉන්දියරගේ පිටකොටින් මගේ යෝජනාවක් තියෙනවා මහත්මයා. දැන් මේ අපි දන්න පැරණි බිස්කට් සමාගමක් තිබුණා. ඒකේ අයිති හිමිකාර මහත්තයා කියලා තිබුණා. මගේ දරුවන්ට හොඳ නැත්තම් මගේ ව්‍යාපාරය නිෂ්පාදනය කරන බිස්කට් වෙන දරුවන්ට විකුණන්න එපා කියලා. ඔව් එතකොට යන්න ඒ වගේ තමන් විසින් තමන් නියාමනය කරගෙන යම්කිසි ක්‍රමවේදයකට ඉන්නව නම් ලංකාවේ හැම දරුවෙක්ම ආරක්ෂිතයි. මොකද මේ ගොඩාක් ආයතන ලංකාවේ අම්මා තාත්තා විසින් නිෂ්පාදනය කරන කෑම බීම. එතකොට තමන්ගේ දරුවත් යම්කිසි විලාක මේකට මේ වෙන්න පුළුවන්. මේකෙන් විනාශ වෙන්න පුළුවන්. පැහැදිලි. ඔබතුමා ඒක මතක කරපේක හරි වටිනවා. එහෙම ව්‍යාපාරිකයෝ ඉන්නවා. එහෙම නිෂ්පාදන කරන අය ඉන්නවා. අම්මෝ. මේ තමන්ම පෞද්ගලිකව පරිකල තමන් ආහාරයට අරගෙන රස පරීක්ෂා කරලා, ගුණ පරීක්ෂා කරලා විකුණන එහෙම නිෂ්පාදක මහතුරු රටේ ඉන්නවා. අපි එහෙම මොකද හරි අඩුපාඩුවක්. තව එමුතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. මම කතා කරන්නේ ගොරැල්ලෙන් කසුන් කළුව ආරච්චි. හොඳයි. මේ මට දැන් හසත මාසේ දන්නවා වෙළඳීමක් අද නිර්මාණය කරන්න ගියාම රුපියල් මිලියන 4-5ක් ඊටත් වඩා යන අවස්ථා තියෙනවා. ඒ වගේම දැන් පෞද්ගලික ටිකේ අපිට සමාජ මාධ්‍ය වලින් ආරංචි වුණා බාණ්ඩ අයිතම කීපයක්. ආයතන වැදගත් නැහැ. ඒ වගේ ඒවට විරුද්ධව නඩු ගිහිල්ලා එතකොට ඒවා එල අපේ පාරිභෝගික අධිකාරී නියාමනයන්ට ඉරහිව ගිහිල්ලා ඒවා පැහැදිලා මේම නඩු කීපයක් පිළිබඳ අපිට ආරංචි වුණා. දැන් ඒකට මේ කිසිම මාධ්‍ය ආයතනයක මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මේ කිසිම වෙලාවක මේ නඩු පිළිබඳවත් මේ නඩු පැහැදිච්ච එක පිළිබඳවත් අපේ අපේ ජනතාවට දැනුවත් කිරීමක් උනේ නැහැ. මේක ඇත්තටම මම හිතන විදිහට මාධ්‍ය ආයතන තුලින් මම හිතන ඒකලෝ මේකලට මම හිතන මේ ආයතන වලින් මම හිතන වසරකට රුපියල් මිලියන හෝ බිලියන ගණන් වලින් ආධාර හම්බෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රචාරණ කටයුතු මුදල් ලැබෙනවත් ඇති. ඒ නිසාම වුණා හෝ මේක මම හිතන විදිහට රාමේ කියන සම්පූර්ණයෙන්ම මේක ඒකට කියන්නේ මුළු ජාතියක්ම නැත්නම් අපේ ශ්‍රී ලාංකේය ජාතියම මේ අගාගෙතේ අගා මේ අර්ථරේකට එහෙම නැත්නම් අගාදයට යන වැඩ පිළිවෙලක් හිටව මේ පිළිබඳව අපි මේ ජනතාව දරුවත් නොකොළොත්. පැහැදිලි. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. අදහස් කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් බොහොම වටිනවා. පැය දෙකනේ තියෙන්නේ. විවිධාකාරයේ අදහස් මේ මුහුණු පොතෙත් තියෙනවා. ද වෙළඳාම ගැන කියපුවා බිස්නස් නේ ඉංග්‍රීසියෙන් කියන්නේ බිස්නස් නොකරන්නේ මොනවද කියලා වෙලාවකට හිතෙනවා. දැන් ඔය කියාපු විදිහ ආහාර පාන ඊළඟට ඖෂධ රූපලාවන්‍ය ආදී නොයෙකුත් ආකාරයේ නිෂ්පාදන වතුර ටික අධ්‍යාපනයේ දැනුමත් විකුණනවා. අයි බල දැන් මේ අපි මහත්තුරු මේ වාඩි වෙලා මොකද කරන්නේ කියලාත් කරේ අපි වක්‍රාකාරයෙන් බැලුවාම අපි මේ ජාලයේම කොටස්කරු තමයි මේ විශේෂඥ වෛද්‍යතුමා හරි හොඳට කතා කරනවා තමයි. විශේෂඥ වෛද්‍යතුමත් එක කොනක කොහේ හරි අහුවෙලා ඉන්න තරක් තියෙනවා. අපි මේක ලෝකෙම ගිලගෙන තියෙනවා ජයලාල් මහත්තයා. ඔබතුමත් අහුවෙලා තියෙනවා. පාරිභෝගිකයෙක් හැටියට හරි. එහෙනම් මේක එක්තරා විදිහේ ගෝලීය ජාලයක් තියෙන. හැබැයි මේකෙන් මිදෙන්නේ කොහොමද? අපි ඔක්කොම එකතු වෙලා අර මේ අර කුරුළු රංචුව වගේ මේක මිදිලා නිරෝගීමත් සමාජයක් කර අපි ගමන් කරන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි මේ කරන්නේ. කවුරුවත් විවේචනය කරන්න, ඇඟිල්ල දීකු කරන්න, කාටවත් පහර ගහන්න, ව්‍යාපාරයක් වට්ටන්න එහෙම අදහසින් කරන සාකච්ඡාවක් නෙමෙයි මේක. මානවයාගේ හිතසුව පිණිස කරන සාකච්ඡාවක්. චන්දන ගුණවර්ධන මහත්තයා. දැන් අපි කතා කරනවානේ ওই බිස්නස් එක හැදෙන හැටි. මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි හසන්ත. ඒ කියන්නේ මිනිස්සුන්ගේ යටිහිතේ තියෙන මූලික අවශ්‍යතා ටික. අපි ওই ඉංග්‍රීසියෙන් කියනවා needs කියලා. එතකොට මේ නීඩ්ස් තමයි ප්‍රචාරක ආයතන සහ හොඳ දැනුවත්ව කරන ව්‍යාපාරික ආයතන තමන්ගේ බිස්නස් එකට පාවිච්චිට ගන්න. දැන් ලෝකේ වැඩියෙන්ම ලාභ ලබන ආයතන තමයි අවි ආයුධ. ඊළඟට ඖෂධ. ඊළඟට රක්ෂණ. ඊළඟට බැංකු සහ මූල්‍ය ආයතන. ඒතර ওই විදිහට පෙළ ගැස්සලා තියෙනවා. දැන් ওই හැම එකම විකුණන්නේ මිනිස්සුන්ගේ යටිහිතේ තියෙන ඕනකම. අධ්‍යාපනයත් එකට එකතු වෙනවා. ඒ ඔක්කොම එකතු. අපි තමයි අපි ගෙදර දැන් ඔය මේ මොනවාද මේ හાર્ඩ්වෙයාර් වල බෝතල් කටු විකුණනවානේ. බෝතල් කටු විකුණනවා. දැන් බෝතල් කටු විකුණන්නේ මොකටද? ගම් වල හાર્ඩ්වෙයාර් තාප්පේ ගහලා තාප්පෙට උඩින් බෝතල් කටුව හයි කරන්න. ඇයි ඒ? ආරක්ෂණ අවශ්‍යතාව කියන එක තියෙනවා. ආරක්ෂණ අවශ්‍යතාව මුල් කරගෙන අවියාවිදත් විකුණනවා, කටු කම්බිත් විකුණනවා, බොල් ගලුත් විකුණනවා, බෝතල් කටුත් විකුණනවා, දැන් CCTV කැමරාත් විකුණනවා. හරිද? ඒතර ඒ එන්නේ ඒක තමයි තියෙන්නේ. ඒ බටහිරින් ආපු ක්‍රමය. බටහිර සම්පූර්ණ ගොඩනගලම තියෙන්නේ. ඒක අර අපි මම නම් පුහුණු වෙලා තියෙන උකට. ඒ පුහුණු වෙනකොට පුහුණු කරන්නේ මේ නීඩ් එකට අවශ්‍ය දේවල් සප්ලයි කරන ක්‍රමය හදන්න ඕන අපි. එතකොට ඒකේ ක්වොලිටි එක, ගුණය, වටිනාකම් අපි එකක්වත් ඒව පාවිච්චිට ගන්නේ නැහැ. එතකොට දැන් ඔය අපිට වෙච්ච දේ තමයි මම අර එක තැනකින් නතර කරපු තැනින් මට ඉස්සරහට යන්න බැරුණානේ. අපි 78න් පස්සේ අපේ තිබිච්ච අර හර පද්ධතියට කියන එක පහර ගැහුවා. වටිනාකම් පද්ධතියට. ඒ වටිනාකම් පද්ධතියට ගහගෙන යනකොට ඒක පොදුවේ හොඳේ. ඒ කියන්නේ මගේ වටිනාකනුත් නැති වෙලා ගිහින් ඇති. අපි ඔක්කොගෙම වටිනාකම් නැතිවී ගියා. එතකොට ව්‍යාපාරයට පෙළඹෙන එක්කෙනාගේ වටිනාකම් නැහැ. අර ડોක්ටර් හොඳට මුලේ විස්තර කරපු අපේ තිබිච්ච බෞද්ධ හර පද්ධතිය වටිනාකම් ටික දැන් ව්‍යාපාරයකට පෙළඹෙන එක්කෙනාගේ නැහැ. එතකොට ඒකේ මිල වැඩේ කරන එක්කෙනාගේත් නැහැ. මිලදී ගන්න එක්කෙනාගේත් නැහැ. දැන් නිකන් හිතන්නකෝ හසන්ත. අපි හිතමු හසන්ත වැඩ කරන්නේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ. ඒතර හසන්තට මම කිව්වොතින් කවුරු හරි ඇවිල්ලා කිව්වොතින් ලක්ෂ 100ක් දෙනවා, ලක්ෂ 1000ක් දෙනවා, අපි හොඳ බ්ලූ ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරමු. කරනවද? කරන්නේ නැහැ. ඇයි කරන්නේ නැත්තේ? ලක්ෂ 1000ක් විතර හම්බ වෙනවනේ. ආත්මයට වඩා වටිනවා හිතේ. අන්න ඒක කියන්නේ ඒ අපි පොඩි කාලේ ඉඳලා අරන් ආපු හරපද්ධතියක් තියෙන අන්න ඒක. හැබැයි ඕකම තව කෙනෙක් දැන් අලුතෙන් හැදෙන තරුණයෙක් තරුණ රූපවාහිනී ශිල්පියෙක් හරි කාට හරි කිව්වොතින් කරයිද? කරන කට්ටිය ඉන්නවද? ඒකට හේතුව ඇයි? හසන්තගේ පොඩි කාලේ අම්මා තාත්තගෙන් ආපු පරිසරයේ වටිනාකම් ටිකක් තිබුණා, හර පද්ධතියක් තිබුණා. ඒකට අනුව දන්නේම නැතුව අපි හැදුනා. හැබැයි දැන් හැදෙන කට්ටියගේ ඒ හර පද්ධතියට අපි ගහලා තියෙනවා. ඒ හර පද්ධතියට දීලා තියෙනවා. යම් යම් දේවල් එන්නත් කරලා තියෙනවා. ඒ එන්නත් එකට අනුව තමයි අපි ජීවත් වෙන්නේ. ඒ එන්නත් එකට අනුව තමයි ජොබ් එක කරන්නේ. ඒ එන්නත් එකට තමයි මිලදී ගැනීම කරන්නේ. ඒ එන්නත් එකට අනුව තමයි අපේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. ඒතකොට මම නිෂ්පාදනයක් කළත් ඒ නිෂ්පාදනය කරනවා. දැන් ඒක තමයි අපි ඉස්සලාම අවබෝධ කරගන්න ඕනේදී. එතකොට මම විශ්වාස කරන දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තමයි ඒක. මම පුංචි උදාහරණයක් කියන්නම්. මම ගමේ ඉන්න කාලේ අපි ගම හරි දුප්පත්. මම දුප්පත් පවුලක එක්කෙනෙක්. ගමෙන් ගියේ කොළඹට එනකන් එකම එක ගමනයි. ඒ තමයි වන්දනා ගමනක් ගියා. ඒ වන්දනා ගමනේ එක දවසක් තමයි කවටයාමුනේ පන්සලට ගියා බලන්න. දැන් කවටයාපුනේ පන්සලේ අපාය හදලා තියෙනවනේ. අපාය හදලා තියෙනවා. දැන් අපේ අම්මා නැහැ. අක්කා තමයි මාත් එක්ක ගියේ. ඒ අක්කාගෙන් මම ඇහුවා මේ එක එකේ වැහුවා මම පොඩි. මට හොඳට මතකයි ඒක. ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. අක්කට කියන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් අක්කා අපිත් එක්ක ගියා ඔය ඒ ආච්චිට කියන්නේ අපි අග්ගල නැන්ද කියලා. ඉතින් ඒ අග්ගල නැන්ද අපිට හාල් වලින් කොටලා බත් වේලලා හදලා හාල් ගුලි බත් ගුලි හදලා අග්ගල හදලා දෙනවා. ඉතින් ඒ නිසා ගමේම ළමයි කියන්නේ අග්ගල නැන්ද කියලා. අග්ගල නැන්ද තමයි දන්නේ බණ. අකල් නන්ද ළඟට එක්කන් ගියා. අකල් නන්ද ළඟට එක්කන් අක්කි එයා කියා දුන්නා මේ කවට යමුනේ පන්සලේ තියෙන දේවල් ටික. මොනවද? හොරකම් කරපුවම් වෙන දේ. මිනී මරුවාම වෙන දේ. ආරක්කු බිව්වාම වෙන දේ. කපන හැටි, කොටන හැටි, මේ වද දෙන හැටි අරව හදලා තියෙනවා. මම බය වෙච්ච තරම් හසන්ත. එච්චර බයලා නැහැ මම පොඩි කාලේ කවදාකවත්. දැන් ඒකත් එක්ක මගේ ජීවිතේ අද මේ මොහොත වෙනකම්ම තියෙනවා ඒකට බයයි. එතකොට ඒ හැදුවේ අර දන්නේම නැතුව හරපද්ධතියනේ අපි. එතකොට අපි මොකද කරේ? එතනින් අයින් කරන්නේ අපේ ජීවිතේ. ඒ ජීවිතේ අයින් කිරීම තමයි පොදුවේ පාරිභෝගිකයා අතරමැදියා සහ නිෂ්පාදකයා බෙදා හරින්නා කියන තැනට ගියේ. දැන් උදාහරණයක් ගන්න. දැන් ඔය එළවලු කතාව කිව්වනේ. මේ කන්න වෙනම හදනවා. විකුණන්න වෙනම හදනවා කියලා. හැබැයි ඒ හදන මහත්තයාම දන්නේ නැනේ එයා ගෙදර ලීස් වවනවා. හැබැයි පරිප්පුයි අර කියෝ මිරිස් කුඩුයි කඩෙන් ගේනවා කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඒවට තෙල් ගහලා නැතුව තමයි වන්නේ ඒවා. එතකොට ඒක එයා ඒ තරමට අපි මහා අනුවන જાතියක් වෙලානේ. දැන් ඒ අනුවන જાතිය බවට පත් වුණ ක්‍රමයේ දිග කතාවක්. ඉතින් ඒක පටන් ගත්තේ හසන්ත ඇත්තටම මේ විවෘත ආර්ථිකයත් එක්ක පාලනයකින් තොර වටිනාකම් වලින් තොරව සංස්කෘතියක් නිර්මාණය කිරීම තුළ ඒක තුළ නැති වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක මිනිසුන්ගේ කායික යෝග්‍යතාව. ડોක්ටර් හොඳට දන්නවා ඇති මන්ට වඩා හොඳට 1977ට කලින් ලංකාවේ හදවත් රෝගීන් කීයයිද හිටියේ? පිළිකා රෝගීන් කීයයිද හිටියේ? දියවැඩියා රෝගීන් කීයයිද හිටියේ? අදුරුදුර පීඩන රෝගීන් කීයයිද හිටියේ? බොහොම සුළු පිරිසක්. අද ලංකාවේ රෝගීන්ගෙන් මම හිතන්නේ මම නිවැරදි වෙන්නවා. වැරදි නම් නිවැරදි කරන්න 140ක් heart attack වලින් මැරෙනවා. මරණ වලින්. ඒ තරමට අපි ගිහිල්ලා ඉවරයි. එතකොට ඒ බාන කඩාම වැටිච්ච හැටි එක පැත්තක් ඒක. එතකොට මේ ඊටාම දරුණු විදිහට ගියානේ. එතකොට ඒ කායික යෝග්‍යතාව නැති කළා දැම්ම. මානසික යෝග්‍යතාව නැති කළා දැම්ම මිනිස්සුන්ගේ. ඒ අපේ සංස්කෘතිය තිබිච්ච හරි වටින එකක්. අපි හිත හරි ශක්තිමත් මිනිස්සු. අපි සුයිසයිඩ් කරගත්තේ නෑ ඉස්සර ලංකාවේ මිනිස්සු. ගෑන් ළමයා තරහ වුණාන් ගිහිල්ලා පිහියෙන් යන්නේ නෑ. රුචිනානිනී අහන්න එකපාරම මරන්න කියලා සින්දු ලිව්වේ නෑ ඉස්සර. ඒ අපි හරි මානසික ශක්තියක් තිබුණා. ඊළඟට ආධ්‍යාත්මික ශක්තියක් තිබුණා අපිට. අපි කවදාකවත් මේ ලංකාවේ මිනිස්සු ඉස්සර කිසිම කෙනෙකුට හානියක් වෙන දෙයක් කරේ නෑ. ආධ්‍යාත්මික පදනමක් තිබුණා. ඊළඟට පරිසර යෝග්‍යතාව තිබුණා. මේ පරිසරය දැන් අර මේ වැදිනායකතුමා කරපු කතාව ඇහුවොත් ලංකාවේ පරිසර යෝග්‍යතාව ගැන හොඳටම කියා දෙනවා ඒකේ. පරිසර යෝග්‍යතාව තිබුණා. පරිසරයත් එක්ක ජීවත් වීම කියන එක. ඊළඟට ආර්ථික යෝග්‍යතාව තිබුණා. අපි ආර්ථික යෝග්‍යතාව කියලා හසන්ත එක ගෙදරකට වාහන 5ක් තියාගෙන අතු ගන්න බැරි ගයක් හදාගෙන මකුළු දැල් කඩන්න බැරි ගයක් හදාගෙන හොදන්න බැරි බාත් รู ම් හදාගෙන අපි ජීවත් වුණේ නැහැ. ඒ ආර්ථික යෝග්‍යතාව තමයි හැබැයි සියලු දෙනා හොඳට කාලා ඉඳලා කිසිම මන්ද පෝෂණයක් නැතුව ජීවත් වුණා. ඊළඟට මේ විශ්වීය යෝග්‍යතාව තිබුණා. මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරපු රටක් මේක. මොකද උනේ? ඔය පසුගිය වකවානුව තුළ අපි හරියටම මම කියන්නේ අර මිලේනියල්ස්ලා කියලා කණ්ඩායමක් හැදුනා. ඉන්ඩෝ ජෙනරේෂන් එකක් හැදුනා. ඒ ජෙනරේෂන් එක අද අපේ රටේ තීරණ ගන්න මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඔය ඛේදවාචකය තමයි මනුස්සකම නැති වෙච්ච ව්‍යාපාර ජාලයකට අපි ටික ටික ඇතුල් වෙගෙන තියෙන්නේ. ආහාර විකුණලා පෝසත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණලා. දැන් මත්ද්‍රව්‍ය වෙළඳාම අපි ආයුධ වෙළඳාම ගැන කිව්වා. මත්ද්‍රව්‍ය වෙළඳාම කියන එක ඒක ප්‍රසිද්ධියේ පේන්න නැතුව ටික ලෝකයේ තියෙන අතිවිශාල දවන්ත වෙළඳාමක්. දැන් අපිත් අපේ රටවල් අපේ තරුණ පරම්පරාව ගොදුරු බවට පත් වෙලා හදිසි අහුවෙනවනේ. කිලෝ ගණන් වලින් අහුවෙනවනේ. මේ කොවිඩ් දැසෙත් පහුගිය දවස්වල මේ අහුවෙලා දෙන කොහෙන් හරි ඇවිල්ලානේ කවුරු හරි එක වෙළඳාමක් කරලානේ. දැන් පිටි දෙමින් අල්ලගෙන අල්ලගෙන යනවා මම දන්න විදිහට. ඒවටත් කලවම් කරලා බාල කරලා ඒක වෙනම වැඩක් දැනනොත් ඒ වැඩක් තියෙනවා. එහෙම එක උත්තෑලුවාට තිබුණා හොරනේ. ඒක ඇසෙත් ඇමරිකාවේ හිටියා ආර්ථික විද්‍යාඥයෙක් චාල්ස් විද්‍යාඥවරයා චාල්ස් ඔගඩන් කියලා. එයා කියලා තියෙනවා මේ ඇමරිකාවට කියලා තියෙනවා ලංකාවට නෙමෙයි. එයා කියලා තියෙනවා ඔබට තිරඟු පිටි වලින් තිරඟු පිටි කොටස් කර ඒට රසායනික ද්‍රව්‍ය ඇතුළත් කර ඔබට අධික ලාභයක් ඉපිය හැකිය. එහෙත් ඒ තිරඟු පිටි අනුභව කිරීමෙන් සහ තුන්වෙනි ලෝකයේ කිසිදු ආහාරයක් නොමැති කමින් මේ යන මිනිසුන් ඉදිරියේ දෙවියන් වහන්සේ ඔබ පිළිබඳව තීරණයක් ගන්නු ඇත කියන. ඔව් මත්ද්‍රව්‍ය කතාව වෙනම තියමු. අපි මත්පැන් සහ ඔය නිත්‍යානුකූල ලෙස අලෙවි කරන මේ මත්පැන් ඊළඟට දුම් වැටි මේවා රටක ප්‍රධාන ආදායම් මාර්ග. අපි මේ ලොකු පඬිතුයෝ වගේ ලොකු මාතෘ වගේ මේව කතා කළාට මේව ගිහිල්ලා කෙලවරක මම ඒකයි කිව්වේ. දැන් මෙච්චර හොඳට කතා කරන ඔබතුමා මම පවා එක්තරා තැනක කොහේ හරි අපි ඉන්නවා. ඒක හිර වෙනවා. අපි වක්‍රාකාරව ඒකට සම්බන්ධයි. කොහෙන් හරි එහෙම දෙයක් තියෙනවා. මම කියන්නේ මේ එතනින් අපි ගිහිල්ලා දැන් අපි කියමුකෝ අපේ රටේ ආනායන සීමා වුණා. ඒක හිතා මතා කළාද නැත්නම් කොරෝනා නිසා කළාද කියන එක වෙනම කතාවක්. ආනායන සීමා වුණා. අපේ ආනායන සීමා වෙනවා කියන්නේ කොහේ හරි වෙළඳපොළ හිර වෙලා කාගේ හරි වෙළඳාමක් හිර වෙලා. ඒ කියන්නේ සමහර විට දැන් සමහර ආහාර වර්ග සමහර ඒවා ගේන එක සමහරට අපිට බල කරන් ඉඳ තියෙනකෝ ගන්න ඔගොල්ලෝ ඇයි මේ ගෙන්නන්නේ නැත්තේ? දැන් මේ අපේ බඩු මේ ඉතුරු වෙලා එහෙම කියන්නත් ඉඩ තියෙනවා. හැබැයි රටක් හැටියට අපි දියුණු වෙනවා කියලා කියන්නේ අපේ අපනයන වැඩි කරගන්න ඕන. පුළුවන් තරම් අපි යවන්න ඕන. ගෙන්නන එක අඩු කරගන්න ඕන. එහෙම තැනකට ගමන් කරමින් ඉන්නවා. ඒක දුෂ්කරයි තමයි. වුණොත් වටිනවා. හොඳයි. වෙළඳාම සහ මනුස්සකම ගැනයි කතා කරන්නේ. මට අවසන් පාලක මැදිරියට යන පණිවිඩ කීපයක් සඳහා. सरसावी पिंडिन दोरिन दोरट दोर मडलावई मागे मऊ වෙළඳාම සහ මනුස්සකම ජයලාල් රෝහණ මහත්තයා ඕනෑම වෙලාවක ඔප්පු කරන්න බලාගෙන මම මේක ආයෙත් කියනවා. ඒක හොඳයි කියලා හිතනවා. මුළු ශ්‍රී ලංකා වාසීන්ටම මම කියනවා. මම ඉල්ලා හිටිනවා. පුළුවන් නම් ළඟම තියෙන 100 ගහ කපා දාන්න නැත්තටම නැතිලා යන. ඇයි මේක දැන් බොරුවට ප්‍රචාරය කරනවා ඒකෙන් විපතක් වෙන්නේ එහෙම කියලා. ඕස්ට්‍රේලියාවේ කඳු යායම්ම තියෙන 100 වල ඔක්කොම විනාශ වෙලා ගියේ. ඇත්ත කතන්දරේ ඔන්න ඕකයි. ඔය ගොඩක් දේවල් තියෙනවා. මීපැණි වර්ධනය කිසිසේත්ම නැති කරලා දැම්ම. ඊට පස්සේ ෆාම් වලින් එන්න පටන් ගත්තා. ඒතකොට අපිනේ මම ඕක දේශනයක් ඇටිත කරද්දී එක්තරා ඈතකමක විද්‍යාලයක ගුරු මහත්තයෙක් ඇවිල්ලා මට කියනවා අපිත් ඔහොමයි ওই වගේ කතා කරන්න ඕන. අපි ඔහොම හැම වෙලාවෙම ජනතාව දැනුවත් කරන්න ඕන. මට පොඩි දවස් කරන්න ඕනද? මම මොකද්ද? මට 100 ගහ පෙන්වන්න පුළුවන්. මං ඔය ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ දිගට හරහට තියෙන 100 ගහ තමයි. මට ඔය මොනවද දැනුවත් කරන්න කියලා කියන මහත්තයෝ. නෑ අපි සමාජයේ දැනුවත් කරනවා. මම කොහොමද දැනුවත් කරන්නේ? ඇසිකේසි එක හඳුරන්නේ නැතු. ඔන්න ඒ තත්ත්වේ. ඒ නිසා ඒ තත්ත්ව ගැන හිතා බලන්න ඔක්කොට. මෙහෙම කිව්වොත් මට ඉතාලියෙන් මිත්‍රයෙක් කතා කළා මේ දේ කිව්වා. ඉතාලියෙන් ඕනේ නැහැ කියලා අපිටත් ඕනනම් දැකද මිනිසුන්ගේ ලැජ්ජාව දැන් නැති වෙලා ගිහිල්ලා. නැති වෙලා ගියාම ඒක සාමාන්‍යකරණය වෙනවනේ. ඒක සාධාරණ වෙනවා. කිසිම දවසක අපි බස් රථයක යමු රුපියලක් ඉතුරු වුණොත් අපිට දෙනවද ජීවිතේට? රුපියල් නෙමෙයි දැන් රුපියල් 5වත් දෙන්නේ. ඒ වෙලාවට කෙලින්ම සල්ලි අරගෙන දෙමඩ කොටේ ඉඳන් टोरेंटर ने इनको तो कहना रुपयाल दाना में जीविते टमाटर इतने रुपयाल लेविला ने अत्तकता विश्वकता टिकट के दिलारी तो निकल यानी एक आगे वैडक वागे इच्छराई अरे रुपयाल के लाये वो तो यहाँ मोने जी ऐवला नहीं जिके मात्या लाजाना जटेली ना टिलाती ना हरी रुपयाल तो मेरे ना तो नोम तमाहिता नहीं नमो तभी तो दवसा गाने करना विवांचा वनिसा रुपयाले यो के वह किया नेतवे ना तो पांसी अग्योत पांसी ये द यानी बात से कि दवसा तो लोग मैं मध्यवर्ग लोग को पकता करना मैं मिनिसुं के लाजाना हरी दंग कैपिला एक निशाना मैं मिनिसुं तो वेलाती नहीं मिसियल तो ले होया के नहीं आना वो मनावा कुछ नहीं इधर वैसे होया का तो मानुसो किया ना कोटा एक पिलीगा ना करना तो कुछ नहीं एक आई ऐसे अगाट मन तावमाते मम्मा इन्हीं कीप होता मन दोरों मंडला वेती हुआ पहला के लावटे हितान्ने बेरी प्रभु रुगेला रुक्रोपन दिने ऐसे अगाह किटे हुआ नहीं थी हितान्न को बलन ओका दनुआ न्याने पिले बंद लोगों प्रास्यां इतकोट में एक को में का सेल्सोम करला में करना दिया मिन्न में दिगल के ना हितान्नो ना इन सा होंडी बैठे था मैं पुल्लू अंतरण देनुवत है ना वाटा पिटा वगैरह देनुवत चला तवे की को देनुवत कराने में अभी करने दे में तवत कराने बुद्धिली को कर है कि असल वैसे अतिक मैं कटवित कर लापी उसको मैं काहुँ मैं रट मैं वे ना विनाशें बेरगान बस से के इतरु रुपयाल हम बोले ना तो अट काढ़े का दिन ना ये रुपयाल टोपिया का थम भी ना ओ समार का डबल एक ही लंग जिम्मेदारी के मुगोदान ना तो रुपयाले टोपी वेनमटी का त्याग नहीं ना याद आना मेरे टोपी टिके इलाके तो विकिरण हो गया ला एक तो लिंदा के ना पूर्व टारगेट टिका रुपयाले वो ओना तरंती ना मैंने बोला कि उन्हें अट अत्यान्नी में टोपी बेआगी नहीं मैं मातृ का व मातुकरगांठ विशेष में हेतु होने पहुँचे काल धनुत्ते हम तमाई में साउक्य में आपदावक राटती ये देख बालक पंड में बहरी समाहरतात्ते हंगती है ना तब में तात्ते हमुए मनुष्य जीवत्ते ने हमारे बैठी देने तंपात दाने आते हैं के नोट लोगों प्रश्न आंकने तो ये तीन मुते दिने दा वेल वो आगे न जीवत्ते न मिनिसु अरे परिस्समट अपने दा कथा के लाये कारण आवत इतने तीन की एंग हरी में नमु ये मनुष्य आगे नो असाधारण विधि टे यमक गांड हादनवानांग उपे गांड हादनवानांग एक वैरदी यहिंदा में हम केनेक में वेलंद महातुरुत हितांडोन में अभी मनुष्यों के ला पेन्नांड होंदा मावस्तावक में विशेष एम मातुकरगत्ते में मातुरकाव इन कथाकरण डोनों ने में काय में सामान्य जनताव में मिनिसो गैन साधारण वहितला मानुष्य मानुषिकात्ते इंग तो सालकांडोन है कि नाधा समातुकरगंडा तपटोरु ना विशेष अन्वायित तुमा ओ मेतनदी दें आपे तिब्बत संस्कृतिय आपे तिब्बे अरे आर्थिक है अध्यात्म है अरे ऐसे का वागी गांड केला आर्थिक लाभ एवं विंग अध्यात्म पावदेन डे पाके ने कदेका सामतुरित व गांड केला मुद्द बाटे ही रसांकाल पे थी ने आडूएं दीला वैडिएं गांडों ने के ना आकाल पे था ना तमाई वैरदी सांकाल पे के ने कती ने ये तो मैं तुम्हारे पहले कर लूँगा मागे में अध्यात्म आप इटे गैप में हरापाद्यती कट गान्नट देमावपियांगेन दारुवांट वियेतुदे पिरिवेलट गात्तोत्ते हम इस्सल्लाम देमावपि उगान्नान्डोने पाविन वेलकीम ඊට පස්සේ කුසල් රැස් කිරීම ඊට පස්සේ තමයි ශාස්ත්‍රය දෙන්න ඕනන්නේ නැත්නම් අර හර පද්ධතියක් නැතුව ශාස්ත්‍රය විතරක් අද මේ මොන්ටිසෝරි අධ්‍යාපනය තුලදී දෙමව්පියෝ සම්පූර්ණ ඒකට බැහැර කරලා දෙමව්පියන්ගේ කාර්යභාරයෙන් අයින් වෙලා පවින් වැළකීමයි කුසල් රැස් කිරීම අර කියවාගේ තැනකට එක් කරන් යන්නේ නැති නිසා ඒ හර පද්ධතියෙන් තොර දරුවෝ බිහි වුණාට පස්සේ දරුවන්ට බැනවදින එක සාධාරණ වෙන්නේ නැහැ කලාපීය වශයෙන් එතකොට දැන් මේක කරන්න බැරි දෙයක් නෙමෙයි මොකද अभी दाखिना दे तमाई मैं दें उपकीवा वागे मैं अवस्था वगैरह मैं बोन वोन रोगाई कोरोना ही देखा मैं विलाती है ना मैं देखे माँ पिट आरक्षावती है ने मैं पिंबी में तिब्बे ये सांकाल पे रखियो त्वितरा नत्तंग आप इटे किसी में आरक्षावक नतिब्बा पहले में ताहुर विलाती है ने एक ने सा मेतन दे अब तोरलाती है न मातृकाव में वेलंदाम सहा මනුස්සකම කියන එක මේ දෙක එකට කරන්න පුළුවන් සංකල්පයක් කියන එක පැහැදිලිවම අපේ දර්ශනය තුළ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී මේ වගකීම තව කාටවත් පවරන්නේ නැතිව අපි හැමෝම මේ තියෙන වගකීම් ජාලයෙන් බැඳීමේ අවශ්‍යතාවය තියෙනවා. මම හිතන්නේ කේසියා ගහ ගැනත් මම පොඩ්ඩක් කිව්වොත් හොඳයි. දැන් මීමැස්සෝ තමයි මේ ජීවිතේ ගෙනියන්නේ කියන එක. يعني යම්කිසි දවසකදී මීමැස්සෝ අපේ තුරන් ජීවිතේ පවතින්නේ නැහැ කියන එක පැහැදිලි විද්‍යාත්මක මතයේ හැටියට තියෙනවා. ඒතර ඇකේෂියා ගහේ මල් පානය කරපුවාම මීමැස්ස වැටිලා මැරිලා යනවා. ඒතකොට මේ රටේ ඔබ කිව්වා මේ ඇකේෂියා ගස් ගිහිල්ලා උත්සවාකාරයෙන් එළවනවා විතරක් නෙමේ මේ කියන්නේ මේ ගුවන් යානා වලින් ගිහිල්ලා කැලෑවලට ඇකේෂියා ගස් වැය කිරීමේ ඇට දැමීමේ වැඩසටහනක් කරලා තිනවා මීට දශක දෙක තුනකට කලින්. ඒක නිසා හැමතැනම ඇකේෂියා ගස් පැලලා තිනවා. සියලුම ඇකේෂියා ගස් අයින් කරේ නැත්නම් අපි විනාශ වෙනවා. मीपैनी ගැන එතන කතාව ආවේ. දැන් ඔය දැනට ලංකාවේ මීපැණි අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ 105යි. 95%ක්ම ලංකාවට ආනයනය කරන මීපැණි කොහෙන්ද ආනයනය කරන්නේ? මේ ඕස්ට්‍රේලියාව සහ නව ශ්‍රීලන්තේ. ඒ රටවල් වල මල් 3කින් තමයි සම්පූර්ණ මීපැණි නිෂ්පාදනය. අපේ රටේ එක මීපැණි බිඳුවක් හැදෙනකොට රටේ මල් 500ක්ම මල් සංඛ්‍යාවකින් හැදෙන මීපැණි හැදෙනවා. ලංකාවේ මීපැණි වලට එච්චර ලොකු වටිනාකමක් තියෙනවා. එහෙම තියෙන රටේ අපි මීපැණි නිෂ්පාදනය නොකර මේ ඇකේසියා ගස් ටික හදාගෙන විනාශ කරලා තියෙනවා. ඒකද අපිට බොහොම ක්‍රමවත්ව අපේ මේ කියන වෙළඳ ආර්ථිකයේ අපිට තිබ්බ ඒ සමෘද්ධිමත් ආර්ථිකය විනාශ කිරීම වැඩපිළිවෙලක් ගිහිලා තියෙනවා. අපේ තිබ්බ කෘෂිකර්මයේ ආහාර නිෂ්පාදනය තිබ්බොත් හෙළ ගොවිතැන තිබ්බේ. එතකොට බොහෝ අය කියනවා රසායනික ගොවිතැන නෙමෙයි කාබනික ගොවිතැනට යන්න කියලා. ඒ දෙකම අපිට අලුත්. ඒ දෙකම අපිට ඇමරිකාවේ මොන්සැන්ටෝ වලින් ආපුවා. ඒ කියන්නේ අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම ඒ කියන්නේ අපේ මේ රසායනික ගොවිතැන इन्न सियलुम शुद्रजीवीन मरला करन आकारे प्राणघातයෙන් යුක්ත කරන කෘෂිකර්මයක් තමයි ඒ රසායනික ගොවිතැන කියන්නේ. නමුත් අපි කියන මේ කාබනික ගොවිතැන කියන්නේ ශුද්‍රජීවීන්ගේ උපකාරයෙන් ගැඩවිල්ලු ඒ සත්තුන්ගේ උපකාරයෙන් අපි ලබා ගන්නා වූ ආහාර නිෂ්පාදනය. එතකොට ඒ දෙකම එහෙන් ආවා කියලා කියන්නේ අපි හිතමු කුඹුරක අර විදිහේ වසවිස ගහපුවාම අර වසවිස නොගැහුවයි කියන කුඹුරටත් ඒ වතුර ගැහුවේ නැතත් ගලාගෙන යනවා. එතකොට ඒ ශුද්‍ර ජීවීන් මැරෙනවා. එතකොට ශුද්‍ර ජීවීන් ගෙන් කරගෙන මේ එකයි ඒකෙන් නොවන රසායනික කෘෂිකර්මය දෙක එකට yaadෙන්නේ නැහැ. ওই දෙකම නෙමෙයි අපේ තිබ්බේ. අපේ තිබ්බේ හෙළගොවිතැන. හෙළගොවිතැනේදී ඇත්තටම පොහොර දැමීමත් අපේ කරනවලු. අපේ මී ගස් වලින් කොළ වැටිලා ඒකෙන් වවුලන්ගේ වසුරු වැටිලා කෙරිච්ච ඊළඟට වතුර බැන්දාම ඉපනැල්ලට වතුර බැන්දාම ඒකෙම පොහොර සැදිලා ඕන්නම් ඇල්බීසියා කෝටු ටිකක් දාලා හදිච්ච. ඒ වගේම තමයි අපේ නිම්නවල තමයි මේ කුඹුරු තිබ්බේ. ඒතකොට වටේ පිටේ තියෙන ඔක්කොම සාරවත් දේවල් ටික මෙතන ගලාගෙන එනවා. ඒ වගේම තමයි වැව කියන එක අපේම නිර්මාණයක්. ලෝකෙ කොහෙවත් නැහැ වැව. ලංකාව විතරයි වැව තියන්නේ. වැවේ අර මඩ සොරවුව අරපුවාම අර මීහරක් දාලා ඒක සුද්ධ කරලා අරපුවාම ඒකෙන් පොහොර ටික යනවා. මේ විදිහේ සබාදාහමත් එක්ක අපි ලොකු වෙහෙසක් ගන්නෙ නැතුව ඒයින්ම අපිට හොඳ සංකල්පයක් තිබ්බ ඒ නිෂ්පාදනය වෙච්ච ආහාරය ගුණාත්මක භාවය කියන එක කියලා නිම කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන ශුද්ධ පෝෂක ගුණය, පිළිකානාශක ගුණය, දියවැඩියානාශක ගුණය, තන්තු ගුණය මේ සියල්ල එකතුව ගත්තාම එච්චර වටිනා ආහාර සංස්කෘතිය. ඒක නිසා අපිට ඒ තුලින් නිරෝගීකම තහවුරු වෙනවා. එතකොට අපේ රක්ෂාවත් මීට වඩා සැහැල්ලු සහ අඩුවීමකට ලක් වෙන රට නිරෝගී වෙනවා. සන්තෝෂය හැමතැනම ඇති වෙනවා. අර කිව්වාගේ ගෙයින් ගෙට රෝගීන් මතුවෙන්නේ නැහැ. මෙන්න මේ යුගයේ මතු කර ගැනීම මම දකිනවා අපහසු දෙයක් නෙමේ. ඒ සඳහා අපි පෙළ ගැස්මක් විතරයි අවශ්‍ය. ගැන දැඩි විශ්වාසකින් යුතුව තමයි අපි කතා කරන්නේ. අපි හිතනවා මෙවැනි වැඩසටහන් වලින් සහ මෙවැනි දැනුවත් කිරීම තුළින් මේ රට නැවතත් සැරයක් මනුස්සකම වෙළඳාම කියන දේ නිවැරදිව කරන ධර්මිෂ්ඨව රට පාලනය කරන තත්ත්වයට අපිට ගැනීම ඒතරම් අපහසුතාවයක් නැහැ කියන දැඩි විශ්වාසයෙන් තමයි මේ කටයුතු කරන්නේ. අපේ රටේ තිබුණා සේවාවන්. අපි කියවද ප්‍රවාහන සේවය ලංගම බස් කියලා ඉතින් අපි පොඩි කාලේ හොයන ගියේ. ඉතින් ඒකම පෞද්ගලික බස් සේවාව නැත්තටම මේ ජනගහනයේ වැඩිවීම අවශ්‍යතාවයේ තිබුණා. රජයට සම්පූර්ණයෙන් තනියම කරගන්න බෑ. ඉතින් පෞද්ගලිකංශය දායක වෙලා ඒක කළා. ඇත්තටම මිනිස්සු එහාට මෙහාට ප්‍රවාහනය කරලා බාන ලොකු සේවයක් කරනවා. හැබැයි මේ සේවය සපේන අතරේ ගුණාත්මක භාවයත් වැඩි කරගන්න ඉපායි. සෞඛ්‍ය සේවයත් එහෙම තමයි. ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය සේවාවක් නේ අපේ රටේ තියෙන. නිදහස් නොමිලේ දෙන සෞඛ්‍ය සේව නිදහස් අධ්‍යාපනයේ තියෙන රටක්. හැබැයි ඒකම පෞද්ගලිකාංශයත් නැගිට්ටා. ඒක මම කියන්නේ අඩු තක්සේරුවට දාන්න නැහැ. විශාල සේවයක් කරනවා. පෞද්ගලික සෞඛ්‍යාංශේ, පෞද්ගලික රෝහල් නැත්තම් මේ රජයට ධාරිතාව දරා ගන්නත් අමාරුයි. හැබැයි මේ ධාරිතාව දරා ගන්න අතරේ මානසිකත්වයෙන් හිතුව සලකන්නත් ඕන මේ වගේ ආපදා අවස්ථාවක එන රෝගීන් ගැන. ඒක වෙළඳාමක්ම කරගන්නේ නැතුව මම කියන අධ්‍යාපනයේ පවා ඒ මට්ටමින් කරගෙන යන්න ඕනේ. අපේ රටට තියෙන ගෞරවය රැක ගන්න චෝදනා තියෙනවා. මේ මොහුණු පොතේ අර මේ බලපුවාම රෝගීන් සමහර තැන්වල මම කියන හැමතැනම කියලා පෞද්ගලික රෝහල් වල ගිහිල්ලා වෙච්ච අත්දැකීම් එහෙම දානවා. ඉතින් ඒක හොඳ මදි. සමහර වෛද්‍යවරුට පවා චෝදනා කරන අවස්ථා තියෙනවා. ඉතින් අපි සෞඛ්‍ය ගැන කතාව එහෙමයි. මේවත් වෙළඳාමේ එක්තරා පැති තමයි චන්දන මහත්තයා. දැන් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. අප රටක පළවෙනි දේ තමයි මේ අවබෝධය කියන එක තියෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒ කියන්නේ අපි අපේ රටේ වෙන්න අපි අම්මලා තාත්තලා හැටියට වැඩි හිටියෝ හැටියට රටක් හැටියට කරන යම් යම් දේවල් තියෙනවා. ඒවා අපි යම් යම් දේවල් අපේ රටට හඳුන්වලා දෙනවා. ඒ හඳුන්වලා දෙන්නේ මේ මිනිස්සුන්ට අවබෝධයක් ලබා දීමකින් තොරව. අර මෙතුමා සඳහන් කරා වගේ සමහරට කිවිසුමක් වෙන්න පුළුවන්. සමහරට බලපෑමක් වෙන්න පුළුවන්. දැන් පුංචි උදාහරණයක් ගනිමු. අපි තුමු ජංගම දුරකථනය. ජංගම දුරකථනය මිනිස්සු අතරට දුන්නා. හැබැයි ජංගම දුරකථනයේ පිළිබඳ ඒ කියන්නේ ඒ පිළිබඳ තියෙන ලිටරචර් කියන එක, අවයනස් කියන එක, දැනුම, ඒකෙන් පාවිච්චයට ගන්නේ නැහැ. හානිය මොකද්ද? ඒවා අපි අවබෝධ කරලා දෙන්නේ නැහැ. අපි සමාජ මාධ්‍ය කියන්නකෝ. ඒත් එහෙමයි. එතකොට හැම තැනකම සිද්ධ වුණේ මේක. එතකොට මේ මනුස්සකම රැකගත් සමාජයක් බිහි කරන්න ඕන නම් අපේ මේ සබාධමෙන් අපිට හම්බෙච්ච මේ භූමියෙන් හම්බ වෙච්ච මේ පරිසරයෙන් හම්බෙච්ච දේවල් රැකගෙන යන්න නම් මෙන්න මේ දැනුම කියන එක පුළුවන් තරම් ඒ අංශ පිළිබඳ දැනුම කියන එක මිනිස්සු අතරට බෙදා හරින්න ඕනේ. එතකොට ඒකෙදී අපිට පුළුවන් කමක් තියෙනවා නම් හසන්ත අපි මොහොන දීලා තියෙන ත්‍රස්තවාදී අර්බුද ටික අවබෝධ කරගන්න. අන්න අපිට හොඳ අවබෝධයක් එනවා. එකක් තමයි ආහාර ත්‍රස්තවාදය කියන එක. ඊළඟට ඖෂධ ත්‍රස්තවාදය කියන එක. ඊළඟට ගිවිසුම් ත්‍රස්තවාදය කියන එක. ඊළඟට සංස්කෘතික ත්‍රස්තවාදය කියන එක. ඒ වගේ මේ මූලික ඔය අනෙක් ඒවා මේ අපි හිතන්නේ ත්‍රස්තවාදී කියලා අවියාවද ගත්තේමනේ. ඊට වඩා වෙන ත්‍රස්තවාද ටිකකට අපි මුණ දීලා තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම ආහාර ත්‍රස්තවාදය කියන එක. එතකොට ඒක ඖෂධ ත්‍රස්තවාදය කියන එක මට වෙලා තිබුණා නම් මෙතුමාගේ හුඟාවක් දේවල් ලෝකේ දැනගන්න තිබුණා පින්තූරත් අරගෙන ආව පෙන්වන්න. නමුත් ඒ වෙලාවම තිබුණානේ ආහාර ඖෂධ ත්‍රස්තවාදය කියන එක. ඊළඟට කෘෂිකාර්මික ත්‍රස්තවාදය කියන එක. ඒතර මේ සිදුවීම් සමුදාය මේ ලෝකයේ තුල සිද්ධ වෙන මේ සිදුවීම් සමුදාය ගැන මිනිස්සු ඊට වඩා දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙන ගමන් ඊළඟ කාරණේ තමයි අපේ තිබිච්ච හරපද්ධතිය. ඒ හරපද්ධතිය වෙනත් රටකින් ගන්න බෑ. වෙනත් රටකින් ගන්න බෑ. ඉන්දියාවෙන් ගන්න බෑ. මේ ඇමරිකාවෙන් ගන්න බෑ. ඒක අපේ එකක්. ඒතර ඒ හර පද්ධතිය කියන එක අපි පුළුවන් තරම් අපි ගෙදර මූලික කරගෙන. මම අනික ඒවට ඒකට ආණ්ඩුවට චෝදනා කරන්නෙත් නෑ. කිසිම කම්පැනිකට චෝදනා කරන්නේ නෑ. ගෙදර මූලික කරගෙන මේ අම්මයි තාත්තයි දරුවෝ ටික කෑම කන එක, නිදා ගන්න එක, hina වෙන එක, වැඩ කරන එක, එකට ඉන්න එක, ආදරේ බෙදා ගන්න එක, සතුට වෙන එක, ඇහුම්කන් දෙන එක, හොඳ නරක තීරුම් ගන්න එක. මේ දේවල් ටිකත් එක්ක අපි ජීවිතේ ගොඩනගා ගන්න ඕන. ඔන්න ඔය අංශ තුන එකතු කරොත් ඒ කියන්නේ හැම දෙයක් පිළිබඳ දැනුවත් වීම කියන එක ඊළඟට රටක් හැටියට අපි සාමූහිකව අපිට මුණ දෙන්නට සිද්ධ වෙන අභියෝග. මම ඔය ත්‍රස්තවාදී වචනයකට අභියෝග. ඒවා ගැන දැනුවත් වෙන එක පවුලක් හැටියට අපි සම්බන්ධ වෙන එක. මෙන්න මේ තුන අපිට එකතු කරන්න පුළුවන් නම් යම්කිසි මොහොතකදී අන්න අපේ රටේ ආපහු අර ඉස්සර වගේ ලස්සන සුන්දර ඒ විදිහම නොවුනත් හොඳ මනුස්සකම තියෙන සමාජයක් ටිකෙන් ටික නිර්මාණය වේවි. ශිල්ප ශාස්ත්‍ර දැනුම විකිනෙනවා. ඒක වෙළඳාමක් බවට පත් වෙලායි කියලා අපි කිව්වේ විතරක්ම ජයලල් මහත්තයා රසවින්දනේ රසිකත්වය ඒකත් ලොකු වෙළඳාමක්. ලෝකයේ තියෙන මහා ධනෝපායන මාර්ගයක් ඒ වෙළඳාම. ඔය ගායක ගායිකවෝ නළු නිළියෝ කලාකරු ඒගොල්ලොත් එක්තරා විදිහක වෙළඳාමක කොටස්කරුවෝ තමයි. දැන් අපි බලන්නකො මාධ්‍ය ආයතන ගත්තොත් අපිත් එක්තරා විදිහක මේ වෙළඳාමක මම මේ වාඩි වෙලා ඉඳන් මේ ඔකට මේ වෙළඳාම මනුස්සකම කියලා කතා කළාට මාත් මං කිව්වේ අපිට බැහැරවෙන්න බැරි පද්ධතියක අපි කොටස්කරුව තමයි. අපි කියන්නේ මේක මානුෂීය මුහුණුවරකින් මේ වැඩේ කරමු. වෙළඳාම කියන්නේ නරක දෙයක් නෙමෙයි, හොඳ දෙයක්. හොඳ දේවල් විකුණලා අපි පෝසත් වෙමු. දැන් අපි ITN එක ස්වාධීන රූපන පරිසංගන මම මේ අපි ගැන පුරාජේරුවක් නෙමෙයි. අපි ටෙලි නාට්‍යයක් විකාශය කරද්දී පවා ජනතාවගේ රසිකත්වය, ඒ අයගේ වින්දන මට්ටම දශමකින් හරි ඉහළ නංවන්න පුළුවන් දෙයක් අපිට කරන්න පුළුවන්. අපි පරිස්සම් වෙනවා. අපේ අතනොත් අඩුපාඩු වෙනවා ඇති. විශේෂයෙන් අපේ සභාපතිතුමා සුදත් රෝණ මහත්තයාත් හොඳ ගුණාත්මක නිර්මාණ කරපු කෙනෙක්. එතුමා හරි සැලකිලිමත්. ඉතින් අර බාල දේවල් කරලා මිනිසුන්ගේ මනස මොට කරලා අපි සල්ලි හොයලා ලාභ උපයලා වැඩක් නැහැ කියන අදහසේ අපි ඉන්නවා. හැබැයි අපිට විශාල නඩත්තුවකට විශාල වියදමක් තියෙනවා. මේ ඔක්කොම කරගෙන යන එක ලේසි වැඩකුත් නෙමෙයි. ඒකයි වෙන්නේ අපිත් පැටලිලා ඉන්නවයි කියලා. ඉතින් රසවින්දනයේ රසිකත්වයේ පවා අද ලොකු වෙළඳාමක්. ජලාල් රහමත්. ඔන්න ඔයක සංකල්පයක් හැටියට කියනනම් හරි වැඩේ හරියනවා. මුළු රටේම ඒක සංකල්පේ. හැබැයි එතනත් අල්ල ගන්නවා. මොකද බලන්න හොඳම සංකල්පයන්නේ මේ දේශීය සහල් භාවිතේ. දැන් වෙනකොට ඒක අමුතු සමාගම් වලට අහුවෙලා ඒවා කෙලින්ම ඇඟිල්ල දික්කන බලෙන් හිර කරලා තින්නේ ආයෙත් නෑ. දේශී සහල් නිකන් ගොවියට දැන් හිටවන්න බෑ. හිටවන්න පුළුවන්. ඉතින් එයාට ඔහේ කරගෙන යන්නයි තියෙන්නේ නේද? ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕනනේ. එතකොට මේක කොච්චර දුරට යනවද? වැවේ සොරව අරින තැන ඉඳන් වාරි ඉංජිනේරුවා දක්වා යනවනේ. මොකද සොරව අරිනවත් එක්කම දාන බජිරි ගෝණියත් එකට බලපානවනේ. ඒක වතුරත් එක්ක ගිහිල්ලා කොහමද කුපුරු වලට ගිහිල්ලා ඉවරෙලා වල්පැල වැවෙනවා. වල්පැල නාශක නැතුව වස විස භාවිතා කරන්නේ නැතුව අපි වගා කරනවා මේ ගොවියෝ කියලා කිව්වට මේ මිනිස්සු අසරණ මිනිස්සු. ඒ නිසා මේ ලොකු මාෆියාවකට හිර වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් මිදෙන්න අපිටමයි පුළුවන්. අපිටම පුළුවන් අපි මේකට ඇලෙන්නේ නැත්තම්. ඉතින් හොඳින් දැනුවත් වෙලා මිනිස්සු හැටියට මේ දේ කරන්න පුළුවන්. මම කියන්නේ හැම ගොවියගේ ඉඳන්ම පහළ ඉඳන්ම ඒ දැනුවත් වීම ඊට අවශ්‍යයි. අපි එවන්නකට ඕන වෙලාවක මම නම් ලෑස්ති. ජයරත් මහත්තයා මේක පුළුල් මාතෘකාවක්. අපි ඔය පාරිභෝගික සත්කාරය පැත්ත කතා කරේ නෑ. පාරිභෝගිකයා කියන්නේ කවුද? එයාට සලකන්නේ කොහොමද කියලා සමහරු හොඳට දන්නවා, සමහරු දන්නේම නෑනේ. අර hinaව ගැන කියලා තිබ්බ hina වෙන්න බැරි ඇයට වෙලඳන් කරන්න බෑ කියලා අදහසක් කිව්වනේ. සමහරු hina වෙන්න දන්නේම නෑනේ. සමහරු නෑ පාරිභෝගික කියන මා තත්ත්වවාදී පිරිසක් නේ. අපි ඔය කණ්ඩ බලාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන මුදලාල්ලා ඕන්නම් ගන්න නැත්තම් නිකන් මොකක්ද දොන්නේ නිකන් එහෙම රවාගෙන නිකන් එහෙම ඔරෝගෙන ඉන්න මුදලාල්ලා එහෙම ඉන්නව නේද? අපේ වෙන නාට්‍යකරුවෙක් දවසක් මරු වැඩක් කළා. එහෙම ගියා ওই වගේ තැනකට. ගියාම මොනවද ඈ මොනවද ඕන එහෙම අහනවා. ඉතින් අපි මේ හිතවත් කලාකරුවෝ ඇහුවා මුදලාලි අපි බඩු ගන්න අපේ කොහට කරදරයක්ද? ඒ මනුස්සයට ඉවර hina ගියා. ඉතින් ඔන්න ඔහම ඉන්නකෝ. මොකද්ද මේවා ඉන්නේ නිකන් ඈ ඔන්න ඔක ඒකටත් සංකල්ප වශයෙන් ගාන්ට දීලා ඇරියනේ අනිත් පැත්තට. ඒක හරි සාර්ථකයි. මොකද්ද? හැබැයි ඒව නම් හරියට ගත්තා. මේක අපේ සාරධර්මත් එක්ක එන දේවල් ටික මොකද්ද? ගමේ සාමාන්‍ය වලේ කඩේ පොඩි කඩේ පැත්තකට ලේන් එකකට තියෙන කඩේක ඉන්න තනි මුදලාලි ආධිපත්‍ය පතරෝගෙන පොඩ්ඩක් ඉන්නවා. බඩු දෙන්න. තව දෙන්නේ කැවිල්ලනේ ඉන්නේ. බැන්න යනවා කොහෙන් හරි බඩු ගන්නවා. එහෙම කියනවා. මොකද යන්න වෙන කඩයක් නැහැ. නමුත් මේක මේ සංකල්පයට අනිපැත්තාව අපේ ගාව එක මහලක් ඇටින් ඕන බඩුවක් ගන්න පුළුවන්. එනකොට අයිෆෝන් මහත්තයා සුබ සැන්දෑවක් වේවා කියලා පිළිගන්නේ කෙනෙක් හිටියා. ඕක මුලදී පෙළක් වෙලාට ඉංග්‍රීසි භාවිතා කරලා කළා. ඒ නිසා මේසන් භාෂුන් නැහැ කෙනෙකුට නෝනත් මම ඒ පහත් කරන්නේ නැහැ. නමුත් එයාට භාෂාවේ සංවේදනයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ යනවා ගිහලා වැඩ උදේ ඉඳන් වැඩ කළා ගියක් කරිවාගෙන යනවා. අතන්ට මේ මොනවා හරි හොඳ තැනක් තියෙනවා වඩවර යනකොටම AC කළා. ඉතින් අර දොර අරිනවා තේරෙනවා. "Hello, good evening." අපි යමන් බා මේ වැරදි තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒවල දැන් ඒක තග්ගල තේරුම් ගත්තා. මේ මාකටිං කියන සංකල්පයත් ඒකට ලං යන වෙනම කතන්දරයක්. ඒ නිසා මේවා ඔක්කොම අපි පොඩ්ඩක් ගැලවෙන්න හැටි සහ මේවම වාසියට පාවිච්චි කරන හැටිත් අපි උගන්වන්න ඕන, කියා දෙන්න ඕන. අර hina වෙන්න බැරි අය වෙලඳන් කරන හැටි ගැන කිව්වනේ. ඒක හොඳට hina වෙලා කොහොමද අනේ. ඉතින් කොහොමද කියලා හරි හොඳට විකුණන්න බාලබඩු. ඒ ගැන හොඳට hina වෙලා පිටට තට්ටු කරලා ගාලා වේව කරලා වලට බබා බවත් ඇවිල්ලා නේද? චුටි බබා කොහොමද? බබාට අතවලු අත ගාලා කුණු ගොඩවල් තියෙන ඒර පටවල හරිලා ඉන්නවා. යාළුවා බබාට දෙන චොකලට් එකත් අර බඩුවේ අය කළා. හැමෝම නෙවෙයි. එහෙම අයත් ඇති. අනේ අතරම මේ හැමෝම එහෙමයි කියලා අපි කියන්නේ. ඉතින් අය බොහොම ධාර්මිකව අර වෛද්‍යතුමා කිව්වා වගේ ධර්මිෂ්ඨ ධාර්මිකව වැඩ කරන අය ඉන්නවා. ඒ ආදර්ශයක්. රටට එහෙම වැඩ කරමු කියලා තමයි අපි යෝජනා කරන්නේ. කතා කරන්න බොහෝ කරුණු කාරණා තිබුණත් අපේ කාල වේලාව හමාර වෙනවා. ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහත්මයාට අපේ ගෞරවයෙන් ස්තුති පොද කරනවා. එතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම ඵලදායිතා විශේෂඥයෙක් කළමනාකරණ උපදේශකවරයෙක් හැටියට ප්‍රකට චන්දන ගුණවර්ධන මහත්මයාට අපේ ගෞරවයෙන් ස්තුති පොද කරනවා. ප්‍රවීණ සම්මානීය රංගවේදී කතිකාචාර්ය ජයලාල් රෝහණ මහත්මයාට අපේ ගෞරවයෙන් ස්තුතිය පුද කරනවා. නැවතත් දොර මණ්ඩලාවෙන් මුණ ගැහමු ඔබ සැමට ආයුබෝවන්. sarsavi pindima dorin dorata dor madala vai